අයිබවන් හැම දිනාටම අපේ සෝදානම් වෙන්නේ සෙනසුරාදා දවසේ සිත්නිත අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. ධර්මානුශාසනාවක්, ධර්ම සාකච්ඡාවක් පැය දෙකක් පුරාවට බොහොම ගෞරවනීය ආකාරයෙන් ඔබේ ජීවිතයට ලං කරන්නට හැමදාම වගේ අදත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්නට ඔබ බොහොම ප්‍රියයි. ඒ වගේම විශේෂයෙන්ම අපේ පූජනීය දේශකයන්න් වහන්සේ ඒ කාරණා විග්‍රහ කර දෙනකොට අපට ඒ ධර්මය අවබෝධ කරගන්නට ශ්‍රද්ධාව ඇති කරගන්නට ප්‍රඥාව වැඩි දියුණු කරගන්නට හේතු සාධකයක් වෙන නිසාවෙන් බොහෝ දෙනෙක් සිත්නෙත් අසපුව වටායක රාශිය වේ සිටිනෝ. ඒ හැම දිනා වෙනුවෙන්ම බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව සෙනසුරාදා සිත්නෙත් අසපුව වැඩසටහන වෙනුවෙන් ආරාධනා කළා පිළියන්දර තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. බොහොම ගෞරවයෙන් අපේ ආමන්ත්‍රණ වහන්සේ පිළිගෙන ආරාධනා කරනෝ ධර්මානුශාසනා පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ කෙරෙහි අදත් ඔබ හිත පහදගෙන මේ සෙනසුරාදා සිත්නෙත් අසපුවේ පළමු පැයට සූදානම් වෙන්නේ. පින්වත්නි, අද ධර්මදේශනාවට දායකත්වයට එකතු වෙනවා මාතලේ මැදවේරගම පුෂ්පා ජයසූරිය පිනැතිය සහ ඇගේ පවුලේ දූ දරුවන් විසින්. එයත් සියලුම දෙනාගේ සත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි ඉතාමත්ම මෙත්සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ ලෝකේ මිනිස්සු සමහර වෙලාවට ඍණාත්මක දේවල් ලෝකයේ තුල අතහරින, ලෝකයේ තුල ඉපාවෙච්ච දේවල් ධනාත්මක විදියට දකින්න හිත පුරුදු කරගන්න බුද්ධිමත් උත්තමයන් සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වෙච්ච උත්තමයොත් ඒ වගේම මේ සාමාන්‍ය ලෝකයා තුලත් තියෙන දෙයක්. ඒ කියන්නේ එකම දෙයක් දිහා දකිනා විදි තියෙනවා. දැන් අපි අද දවසේ ඔබට මේ ටිකක් ගැඹුරු දෙයක් පෙන්වලා දෙන්න සූදානම් වෙන්නේ. නමුත් මේක සාමාන්‍ය සරලව සාකච්ඡා කරනකොට අර එක කතාවක් තියෙනවා. මේ රෝස ගහේ ඔබ දන්නවා ලස්සන සුවඳ මලක් පිපෙන්නේ රෝස මල. හැබැයි මේ රෝස මල කොච්චර සුවඳ වුණත්, කොච්චර ලස්සන වුණත්, පින්වත්නි, රෝස කටු සහිතයි ඒ මල තියෙන නටුව. ඒතර දැන් නටුවේ කටු තියෙන නිසා අර සුන්දර මල යම්කිසි විදිහකට යම් දුර්වලතාවයක් විදිහට ඒ කටුත් එක්ක මල ලේසියෙන් කඩන්න, මල සම්බන්ධව කටයුතු කරන්න අපහසු විදිහට යම් ඍණාත්මක දෙයක් පිහිටලා කියලා පෙනුනට පැහැදිලිව එහි දකින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි රෝස ගහ ස්වභාවයෙන්ම කටු තියෙන ගහ. ඒ වගේ තවත් කටු තියෙන ගස් ඕන තරම් තියෙනවා. මල් පිපෙන, බෝගන්විලා වගේ විවිධ කටු සහිත ගස් තියෙනවා. දැන් මේකෙදි කෙනෙකුට ඕනනම් දකින්න පුළුවන් මෙච්චර ලස්සනට මල් පිපෙන රෝස ගහකත් අයියෝ කටු තියෙනවනේ කියලා ඒකේ ඍණාත්මක පැත්තක්. ඒ කියන්නේ මේ ලස්සන මල් පිපෙන ගහේ කටු හැදිලානේ කියලා. තව කෙනෙකුට දකින්න පුළුවන් කටු තියෙන ගහක ලස්සන මලක් පිපිලානේ කියලා. එතකොට අර එකම ගහ දිහා එයාට හිතට සතුටක් එන විදිහයි, සතුටක් එන්නේ නැති විදිහයි, වටිනාකමක් එන විදිහයි, වටිනාකමක් නැති විදිහයි දෙකක්. දැන් මේක සාමාන්‍ය ලෝකයා හිතන විදිය ඔය. ලෝකෙ තුල කෙනෙකුට ඍණාත්මක ධනාත්මක කතාවක් ගැන. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නකොට අපිට එක දෙයක් පේනවා. ඒ තමයි
මේ ලෝකේ යම්කිසි කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වුණොත් තමයි ලෝකේ අවබෝධ කරන තැන, ලෝකෙන් නිදහස් වෙන තැනට යන්න සම්පූර්ණ පදනම හැදෙන්නේ. මොකෙන්ද? ශ්‍රද්ධාවෙන්. එතකොට පින්වත්නි, ශ්‍රද්ධාවක් ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ අපූරු කරුණක් පෙන්නනවා උපනිෂ කියන සූත්‍රේ. මං අන්නේ කරුණත් එක්ක තමයි අද ඔබට මේ පෙන්වලා දෙන්න යන්නේ. මේ දේශනාව අපි උපනිෂ සූත්‍රයේම නෙමෙයි මේ කියලා දෙන්නේ. මේ සූත්‍රය හරිම දිගයි, තාම වටන සූත්‍රයක්. කොටස් වශයෙන් සාකච්ඡා කරනවා නම් කාලය තිස්සේ සාකච්ඡා කරන්න තරම් කරුණු රාශියක් පිරිච්ච සූත්‍රය. එයි මේ එක වාක්‍යයක් අපි අදාර ගන්නවා. ඒ තමයි සද්දම් පාහම් භික්කවේ ස උපනිසං වදාමි නො අනුපනිසං කාච භික්කවේ සද්දාය උපනිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශ්‍රද්ධාවක් ඇතිවෙන්න හේතුවක් තියෙනවා, ප්‍රත්‍යක් තියෙනවා, උදව් වෙන දෙයක් තියෙනවා ශ්‍රද්ධාවට, උපකාර වෙන දෙයක් තියෙනවා. උපකාර වෙන දෙයක් නැතුව කවදාකවත් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇතිවෙන්න උදව් වෙන දෙයක් ඇතුවම තමයි අනිවාර්යෙන් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන මොකද්ද උදව් වෙන දේ? කාච භික්කවේ සද්දාය උපනිසා. මොකද්ද ශ්‍රද්ධාවට ප්‍රත්‍ය උපකාර වෙන දේ? දුක්ඛං තිස්ස වචනීය. දුක තමයි කියන ශ්‍රද්ධාව ඇති වෙන්න උදව් වෙන දේ. අපි දැන් මේ ඔබට කියන්නේ පින්වත්නි, දුක කියන එක අපි ලෝකේ ඍණාත්මක විදියට දැන් සමහර ලාවට ධර්මයේ තුල වුණත් ආර්ය සත්‍ය ගැන කතා කරනකොට දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ ලෝකයා කතා කරනවා චතුරාර්ය සත්‍ය කිව්වකම ඔක්කොගෙම දුක්ඛ 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 කියලා මේ දුකක් ගැන කියවනවා. ඒකට මේ බුද්ධ ආගම කියන්නේ මහා අර යල් පැනලා ගියපු දුක ගැන මෙහෙම තිස්සම කතා කරන, අනිත්‍ය ගැන කතා කරන මහා ඍණාත්මක දර්ශනයක්. අන්නේ විදිහට මේ දුක කියන එක දකින්නේ කතා නොකළ යුතු එකක් හැටියට, හැමතිස්සෙම සැප ගැන කතා කරන්න ඕනේ කියලා. එතකොට වින්වත්නි, නටුවේ කටු ගැන කතා කරන එකට අකමැති නිසා මල ගැන කතා කරන්න ආස ස්වභාවයක හිත් තියෙන අපිට දුකට අකමැති හින්දම දුක ගැන කතා නොකර ඉන්න උත්සාහ කරන්නේ. දුක කියන එක මහා කිසිම වැඩකට නැති කතා නොකළ යුතු දෙයක් හැටියට හිතලා. හැබැයි මේ උපනිෂ සූත්‍රයේ බුදුරජාණන්සු පෙන්නනවා ශ්‍රද්ධාවට තියෙන උපකාර වෙන, ශ්‍රද්ධාවට තියෙන ප්‍රත්‍ය වෙන දේ තමයි දුක. අපි අද මාතෘකාව එයයි. ඒ කියන්නේ දුක උදව් වෙනවලු ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒක හරි පුදුම වෙනස් කාරණයක්. ඒ කියන්නේ වෙනදට අපි සාමාන්‍ය ශ්‍රද්ධාව කියන එක අහනකොට ශ්‍රද්ධාව ඇති වෙන්නේ මොන හරි බුදුගුණ විමසනකොට, ඒ වගේනේ අපි අහලා තියෙන පෙන්වත්. නමුත් බුදුරජාණන්සේ මේ උපනිෂ සූත්‍රයේදී පෙන්වන්නේ වෙනස්ම පැත්තක්. දර මේ කාරණාවදී තේරෙනවා ලෝකයේ තුල දුකක් කියලා එකක් නැත්තම් ශ්‍රද්ධාවක් කියලා එහෙකුත් නැහැ එහෙනම්. මොකද පින්වත්නි, දුක නම් ශ්‍රද්ධාව උපදින්න හේතුව වෙන්නේ, ශ්‍රද්ධාව උපදින්න උපකාර වෙන ප්‍රත්‍ය වෙන්නේ දුක නම්, අනිවාර්යෙන් එහෙනම් දුකක් කියලා එකක් තියෙන තාක්කල් තමයි ශ්‍රද්ධාවක් කියලා එකක් අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාවක් කියලා එකක් ඇති වෙච්ච දා තමයි අපි මේ සසරින්ම නිදහස් වෙන්නේ. සසරින් නිදහස් වෙන මගට පදනම ශ්‍රද්ධාව නිසා. එතකොට පින්වත්නි, මේ දුක අපි යම් තැනක අවබෝධ කළොත්, ඒ දුක අවබෝධ කරන කෙනා ශ්‍රද්ධාව පරිපූර්ණ කරගන්නවා නම් කොහොමද මේ දුකයි ශ්‍රද්ධාවයි අතර මේ පරතරය අපි සාකච්ඡා කළ යුතු, තේරුම් ගත යුත්තේ කියන එක මේ වෙලාවේ මේ දේශනාව ඔස්සේ විමසලා බලන්න කියලා කල්පනා කරේ. එහෙනම් දැන් ඔබට මාතෘකාව පැහැදිලි ඇති අද දේශනාවේ. මොකද්ද මාතෘකාව? ශ්‍රද්ධාවක් උපදින්න හේතුවක් තියෙනවා, ඒ තමයි දුක. දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා. දැන් එහෙනම් අපි විමසන්නේ කොහොමද දුක හින්දා ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ? කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් ඕකෙද පින්වත්නි, කෙනෙක් කියයි හාමුදුරුවනේ දැන් ලෝකේ කොච්චර දුක් විඳපු අය අන්තිමට ධර්මයට ආවද? ඕකෙදි හිතෙන්න පුළුවන් පටාචාර දුක් විඳ, පටාචාරට ඒ හින්දාම ශ්‍රද්ධාව ඇති වුණා. කිසා ගෝතමිල දුක් විඳ, සෝපාකල දුක් විඳ, ඒ හින්දාම ඒගොල්ලන්ට රජු මාලාට ශ්‍රද්ධාවට එන්න පුළුවන් වුණා කියලා. හැබැයි ඔයත් දන්නවා පින්වත්නි, ඕන තරම් සැපවත් හිටපු අයත් මේ ධර්මයට ආපු අය ඉන්නවා. සමහර ලාවට ඇතම් රාජකුමාරයෝ යටිපතුලේ ලොම් වෙන තරමට, ලොම් ගස් හැදෙන තරමටම සියුමැලි විදිහට, තාම මට සිලුටු විදිහට ජීවිතේ සුවපත්ව සැපසේ ගෙවපු සමහර රාජකුමාරයෝ, සිටු කුමාරයෝ බොහොම ශ්‍රද්ධාවෙන් මේ ධර්මය අවබෝධ කළා. එතකොට දුක ශ්‍රද්ධාව ඇති කරගන්න හේතුව නම් කොහොමද සැපවත් ජීවිත ගෙවපු
නිතර දුක කියන එක අත්දැකීමක්වත් නොවෙච්ච වගේ අර රාජකීය කුමාරයන්ට පින්වත්නි මෙතන ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. අපි මේ කාරණාවේදී සිද්ධාර්ථයන් වහන්සේගේ චරිතය දිහා බැලුවත් ඔබ දන්න උන්වහන්සේට කිසිම දුකක් කියන අත්දැකීමක් ඇති නොවෙන්න උත්සාහ කරන්න තමයි සුද්ධෝදන රජතුමා පුළුවන් තරම් කටයුතු කරේ. මොකද එතුමාට සුද්ධෝදන රජතුමාට තිබුණ ලොකුම අභියෝගය තමයි ගිහි ගෙදර හිටියොත් එහෙම සක්විති රජ වෙනවා නම් ගිහිගේ අත්හැරියොත් එහෙම සම්බුද්ධත්වයට පත් වෙනවා නම් මම පුළුවන් තරම් මේ වෙලාවේ ගිහි ගෙදර ඉන්න පුළුවන් විදියට කිර කරගන්න බෑ. හැබැයි ගිහිගේ කලකිරෙන දේවල් කිසි දෙයක් සිද්ධාර්ථයන්ට දකින්නවත් සලස්සන්න නැතුව ඉන්න ඕනේ කියලා සුද්ධෝදන රජතුමාට ලොකු ඒ වෙනුවෙන් සටනක් කරන්න උනා. සුද්ධෝදන රජතුමා මේ සිද්ධාර්ථයන්ගේ ජීවිතේ තාත්තා කෙනෙක් වෙන දවස දක්වාම, ඒ කියන්නේ සිද්ධාර්ථයන් තාත්තා කෙනෙක් වෙන දවස දක්වාම මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් දකින්න බැරි වෙන විදිහට පින්වත්නි මුළු ජීවිතේම දුකක් කියලා එකක් දන්නේවත් නැති විදිහට වගේ පුළුවන් තරම් පරිසරයේ ගොඩනගන්න පුදුම වීරියක් සුද්ධෝදන රජතුමා ගත්තා. නගරයේ කිසිම තැනක ලෙඩ හැදිලා රෝග පීඩා විඳ විඳ සමහරලාට ඔය අපි දන්නවා තුවාල හොරි හැදිලා කසකස ඒ වගේ ඔය පාරවල් වල සිඟමන යන මිනිස්සෙක්වත් කිසිම විදිහකින් දුක් විඳින මිනිස්සෙක්වත් මේ රාජකීය නගරය ඇතුලේ ඉන්න ඉඩ දුන්නේ නැහැ එතුමා. ඒ තරමටම සුද්ධෝදන රජතුමා උත්සාහ කරා දුක කියන එක පුළුවන් තරම් හංගන්න. දුකක් කියන එක ගැන දන්නේවත් නැති පරිසරයක් මේ මාලිගාව තුල නිර්මාණය කරන්න එතුමා පුදුම විදිහ කැපවීමක් කරා. පින්වත්නි, එතකොට දැන් අපිට මෙහෙම දෙයක් හිතෙනවා. අවුරුදු 30 ගානක වයසේදී වයසට ගියපු කෙනෙක්ව දැකලා චන්නර කවුද කියලා අහනවා කියලා කියන්නේ මහල්ලෙක්ව දැකලා. අවුරුදු 30 ගානක වයසක කෙනෙක් ලෙඩ වෙච්ච මිනිස්සෙක්ව දැකලා චන්නර මොකදර කවුද ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා අහනවා කියන්නේ මැරිච්ච මලකුණ මලගෙදරක. දැන් අපි පොඩි ළමෙක් වුණත් මලගෙදරක අත්දැකීම් තියරන්නේ. එතකොට පින්වත්නි, මృతදේහයක් දැකලා තමන්ගේ රතේ පදවගෙන යන ආචාර්යයන්ගෙන් අහනවනම් චන්න අර මොකද අර මිනිස්සෙක් උස්සගෙන යන්නේ අර විදියට? ඇයි ඒ මිනිහට බහැල යන්න බැරි කියලා මృతදේහය අඳුරන්නේ නැති විදියට අහනවනම් ඔබ හිතන්න පින්වත්නි, සුද්ධෝදන රජතුමා කරපු කැපකිරීම කොච්චරද කියලා. ඒ අවුරුදු 30 ගානක වයසක් වෙනතුරුම මිනිහක්වත් පේන්නේ නැති වෙන විදිහට රාජකුමාරයෙක්ව හදන්න තරම් ඇයි එච්චර කැපවීමක් කළේ? මොකද එතුමත් දැනගෙන හිටියා දුක දැනෙන දාට තමයි ගිහිගේ අත්හරින්න කියලා. එතකොට පින්වත්නි, අපිට එතනම පේනවා මේ ශ්‍රද්ධාවක් ඇති වෙන්න දුක ඕනේ. දුක තමයි අත්දැකීම වෙන්නේ ශ්‍රද්ධාව මතුවලා එන්න. දැන් මේ ශ්‍රද්ධාව කෙනකොට ඔයත්තන්ට හිතෙන්නේ බුදුහාමුදුරුවන් ගැන තියෙන ශ්‍රද්ධාව කියලා. හැබැයි මේ එතෙන්දී ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. සිද්ධාර්ථයන් වහන්සේ යම්කිසි විදිහකට ගිහිගේ අතහරින්න දුක දැනගත්තනම් සතර පෙර නිමිති වලින් හෝ උන්වහන්සේට ශ්‍රද්ධාව ඇතුණේ කා ගැනද? එහෙම කෙනෙකුට හිතේ පින්වත් අපි දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ අදහා ගැනීමක්. අදහා ගන්න මොකද? අවබෝධය. අවබෝධය අදහා ගන්නකොට සද්ධාති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම ශ්‍රද්ධාව. එතකොට තථාගතයන් වහන්සේ මොකද්ද මෙතනදී පිළිගන්නේ? උන්වහන්සේටත් යම්කිසි විදිහකට පිළිගන්න දෙයක් තියෙනවා පින්වත්. ඒ පිළිගත්තු දේ අපිට පේනවා පටිච්ච සමුප්පාදය. ඒක බොහොම පැහැදිලි. උන්වහන්සේ අර සංගීතනිකායේ දෙකේ තියෙනවා සූත්‍ර ගණනාව. බුදු වෙන්න පෙර කාලෙම උන්වහන්සේ විසින්ම ස්වයම්භූ ඥානයෙන්ම පිළිගන්නවා අවිද්‍යාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන, නාම රූප ගැන, සලායතන ගැන. ඔබ හිතන්නේ මේවා මේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ නෙමෙයි අවබෝධ වෙලා තියෙන්නේ. මේවා බොහොම පැහැදිලිව දේශනවල තියෙන. උන්වහන්සේ කියනවා මට සම්බුද්ධත්වයට පත් වෙන පෙරම මේ ගැන වැටහුණා කියනවා. උන්වහන්සේ විමසලා තියෙනවා ඒ ගැන. ඒ විමසනකොට පින්වත්නි ඒක උන්වහන්සේම ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. ධර්මයේ ශ්‍රද්ධාවෙන් පිළිගැනීමක් ඒ තථාගතයන් වහන්සේලා බෝසත් කාලෙම සිද්ධ කරනවා. ශ්‍රද්ධාව කියන එක එක තමයි වීරිය එන්නේ.
බෝසත්වරුන්ට වීරිය තියෙනවා සිහිය තියෙනවා කියලා සමාධිය තියෙනවා ප්‍රඥාව තියෙනවා ශ්‍රද්ධාව විතරක් නැහැ කියලා කිසි කෙනෙකුට කවදාකවත් කියන්න බෑ. ඒකට අදාළව කරුණු කාරණා අපිට ගොඩාක් විමසත හැකි. නමුත් ඔබට මේ පෙන්වන්නේ පින්වත්නි, ධර්මයේ තුල ඇති කරගන්නා වූ පිළිගැනීමත් ශ්‍රද්ධාව. දැන් අද අපි ධර්මයක් පිළිගන්නවා නම් ඒ ධර්මය පිළිගන්නේ බුදු කෙනෙක් කියන පුද්ගල සංඥාව මත පිහිටලා උන්වහන්සේ අවබෝධ කරපු දේ නිසා නෙමෙයි. මේක මේ ලෝකේ ධර්මතාවය. ඒක උන්වහන්සේ උන්වහන්සේ තමයි ඉස්සෙල්ලාම අවබෝධ කළේ මේ ලෝක ධර්මතාවය. ඒ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය බුදු කෙනෙක් ලෝකය තුල තමන් වහන්සේ විසින් අවබෝධ කරපු නිසා අපි උන්වහන්සේව ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. එතකොට මෙන්න මේ සත්‍ය තමයි ලෝකයේ තියෙන සත්‍ය කියලා ධර්මයේ තුල පෙනෙන නිසා අපි ධර්මයේ පිළිගන්නවා ශ්‍රද්ධාවෙන්. ඒ මාර්ගයේ වඩන පිරිස තමයි ආර්ය මහා සංඝරත්නය කියලා දන්න නිසා සංඝරත්නයත් අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. එතකොට දැන් ඔබට පේනවනේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා? ශ්‍රද්ධාව කියන්නේ පිළිගැනීමක්. ඒක අදහා ගැනීමක්, ඒක පිළිගැනීමක්. අදහා ගන්නවා කියන වචනේ හිච්ච ගමන් සමහරු කියනවා මේ බුද්ධ ශාසනය තුල අදහා ගැනීම කියලා වචනයක් නැහැ කියලා. පින්වත්නි, අදහා ගැනීම කියලා කියන්නේ ඔය ඇත්ත ඔය දකින්න විදියට එක එක ආගම් තුල ඇදහිලි නෙමෙයි, සද්ධාහති කියලාමයි උන්වහන්සේ මේ ශ්‍රද්ධාවට පෙනන්නේ. සද්ධාහති කියන එක තුලම කියන්නේ මේ ඇදහිල්ල. ඒ අදහන්නේ මොකද්ද? අවබෝධය. අදහනවා කියන එකේ තේරුම පිළිගන්නවා කියන එක. මේ වෙනම ලොකු අර පූජාවට්ටි උස්සන් යන කතාවක් නෙමෙයි අදහනවා කියන එක තුල තියෙන්නේ. ඒ පිළිගැනීම. ඕනම පිළිගැනීමක් තුල තියෙනවා ඇදහිල්ල. ඇදහිල්ලක් තුල තියෙනවා පිළිගැනිල්ල. එතකොට පින්වත්නි, යමෙකුට පටිච්ච සමුප්පාදේ පිළිගන්න පුළුවන් නම් එයා පටිච්ච සමුප්පාද කෙරෙහි ශ්‍රද්ධාවෙන් පිළිගැනීමක් තියෙනවා. අන්නේ ශ්‍රද්ධාව බෝසත්වරුන්ට උපදිනවා. බෝසත්වරු පින්වත්නි පටිච්ච සමුප්පාදය පිළිගන්නවා. උන්වහන්සේලා අර දුක තේරුම් ගන්නකොට සතර පෙර නිමිතිත් එක්ක ඒ දුක නිසාම ඇතිවෙන නිවන සොයාගෙන යන්න අවශ්‍යතාවයක් උපදිනවා. බලන්න එතන උපදින ඒ වීරිය. ඒ වීරිය එන්නේ අර ශ්‍රද්ධාවත් එක්කයි. එතකොට පින්වත්නි අපිට සමහර වෙලාවට තේරෙනවා සැපවත් ජීවිත ගෙවපු බොහෝ දෙනාටත් ජීවිතේ මොකක් කරණිකා අමුතු හිස් බවක් දැනෙනකොට, අඩුවක් දැනෙනකොට ඒ අඩුව හොයන්න පෙළඹිච්ච තැන් තියෙන ඕන තරම්. බෝසත්වරුන්ටත් තියෙන හැම දෙයක්. සියල්ල සම්පූර්ණ කරපු තැන දුකක් දැනෙන්නේ නැහැ කියලා සුදෝදන රජතුමා හිතුවා. කවදාකවත් එතුමට ඒක ලෝකේ ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වත්නි. සියල්ල ලැබිච්ච තැන, කිසිම අඩුවක් නැති තැන සුදෝදන රජතුමා හිතුවා මේ සක්විති රජෙක් වෙනවා කියන එක කිසි දවසක නවත්තන්න බෑ කියලා. හැබැයි සුදෝදන රජතුමා පව්. සුදෝදන රජතුමා කොහොමද මේ ලෝකේ ලබන්න යම් කිසි විදිහකට පුළුවන් දේවල් බැරි දේවල් කියන එක යම් යම් දේවල් යටපත් කරලා ලෝකෙට දෙන්නේ? කවදාක්වත් මේ ලෝකේ වයසට යනවා කියන එක යටපත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ලෙඩ වෙනවා කියන එක, මැරෙනවා කියන එක යටපත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ දේවල් කොච්චර කැමති වුණත්, අකමැති වුණත්, අපි හිතමු යම් කිසි කෙනෙක් කැමති වෙනවා, මගේ කැමති කෙනත් මමත් වයසට යන්න නැතුව ඉන්න ඕනේ කියලා. එයාගේ කැමැත්ත කවදාකවත් එයාට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඒවට රාජකීය බලය පාවිච්චි කරලවත්, ධනය පාවිච්චි කරලවත්, මොන දේ පාවිච්චි කරලවත් කවදාකවත් ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. නොමැරි ඉන්නවා කියන එක කවදාකවත් ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. එතකොට කැමැත්ත අකමැත්ත අදාළ නැහැ මේ දේවල් වලට. සුදෝදන රජතුමාට යටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ යම් කිසි විදිහකට බාහිර ලෝකයෙන් ඈත් කිරීමක්, ඒ මහල්ලන්ව මලකඳන්, එහෙම නැත්නම් ලෙඩ්ඩු ඈත් කිරීමක්. ඒ ඈත් කිරීම කොච්චර කළත්, එහෙම කරලා රජෙක් බවට තමන්ගේ පුත්‍රවන පත් කළත්, ඒ පුතා රජ වෙච්ච දවසට හරි ලෝකයේ ඔය අත්දැකීම් ලබන දවසක් එනවාමයි. එදාට මේ ලැබිච්ච නිසාම ඒකේ තියෙන කලකිරෙන්න ඕන පැති දැනෙනවමයි. දුක කියන එක පින්වත්නි අත්දැකීමක් වෙච්ච දාට වැඩියෙන් සැප විඳින කෙනාට එයා තමයි වැඩියෙන් මේක දරා ගන්න බැරුව එතනින් ඈත් වෙන්නේ. දැන් ඒක හොඳට තේරෙනවා මෙහෙම. අපි හිතමු ඔය
පුංචි සිද්ධාර්ථයන්ට චූටි කාලින්දලම මල ගෙවල් දැකලා 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 මල කඳක් වගේම ලෙඩ්ඩුන්ව පුංචි කාලින්දලම දැකලා 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 මහල් එක්ක නොඑක් විදියට වයෝවෘද වෙච්ච අයව පුංචි කාලින්දල දැකලා 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 හුරු එලාම තිබිලා අන්න එහෙම තරුණ වයසට ආවනම් හුරු වෙලා ඔච්චර ඕක දැනෙනව අඩුයි. හැබැයි සුදොන රජතුමා හංගපු එකම ලොකු දෙයක් වුණා. ඇයි පින්වත්නි, ජීවිතේට දකින්න නැතුව හිටපු අර චරිත, ඒ කියන්නේ මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් වගේ චරිත හංගලා 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 මේ වගේ දෙයක් නොලැබෙන තත්ත්වයට කැමැත්තක් ඇති කරගෙන එච්චර යටපත් කිරීමක් කරලා කොයි මොහොතක හරි දැක්ක ගමන් ඒක මහා හිතන්න ලොකු කතාවක්. දැන් ඔය ඇත්තෝ හිතන්න, අපි පොඩි කාලේ ඉඳලා මලගෙවල් දැකපු නිසා අපිට මලගියක් දැක්කම අපි මේ 17 කල්පනා කර කර ඇයි මේ මොකද එහෙම වෙලා තියෙන්නේ ආනේ කියලා අපි එහෙම කල්පනා කරන්නේ. එතකොට පින්වත්නි, ලෙඩෙක් දැක්කා කියලා අපි 17 කල්පනා කරන්නේ නෑනේ. මේ මොකද, මේ ඇයි මෙහෙම වෙන්නේ? අපිට ඒක දැන් දැකලා හුරුයි. නමුත් මට හිතෙනවා සුද්ධෝදර රජතුමා අර විදියට යටපත් කරපු එකම මේ දුක ගැන හිතන්න ලොකු අත්දැකීමක් ඇති කරන්න සෑහෙන වටිනාකමක් ඒක තුලත් තියෙනවා. අන්න එහෙනම් අපිට පේනවා දැන් පටාචාරලා, කිසාගෝතමීලා, රජ්ජුමාලලා වගේ අය දුකින්දම ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් වුණා. දැන් මේ කිව්ව විදියට ඒ වගේ දුකක් දැනෙන්නම නැතුව සැපම දීලා හදන ළමයින්ටත් ඕ වගේ දුකක අත්දැකීමක් ආපු දාට අර දුක් විඳින කෙනාටත් වඩා ඉක්මනට ශ්‍රද්ධාව ඇති වෙනවා. එතකොට අවසාන මේ කතාවේ ප්‍රතිඵලය මොකද්ද? මෙතෙක් මම මේ කිව්ව එකේ අවසාන ප්‍රතිඵලය තමයි දුක් විඳින කෙනාටත් දුකින්ද ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්, සැප විඳින කෙනාටත් දුකින්ද ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ දුක් විඳින කෙනාගෙන දැන් කොහොමත් කතා කරන්න දෙයක් නැහැ. පටාචාරල වගේ අයට ශ්‍රද්ධාව ඇති කරගන්න ඒ අත්දැකීමක් වෙනවා. එදර මම මෙච්චරලා මේ ඔබට කිව්වේ සැප විඳින කෙනා ගැන, තායි හිතන්න දෙයක් නෑ. ඇයි සැප විඳින කෙනාට දුකක අත්දැකීම ආපු දාට එයාට වැඩියෙන් දැනෙනවා, එයා වැඩියෙන් කල්පනා කරනවා. ඔබට මතක ඇති අර අනුරුද්ධ කුමාරයාට කැවුම් නෑ කිව්වට පස්සේ එහෙනම් නැති කැවුම් ගේන්න කියලා කිව්වා. එච්චරට කැවුම් කියන්නේ දෙයක් නෑ කියන එක සම්බන්ධව කවදාකවත් අහලවත් නැති තරම් නෑ කියන එක ගැන ඇහෙන්නවත් නැති විදියට හැදෙන කෙනාට උනත් අවසානයේ එහෙම තමන්ට ලබන්න බැරි දේවල් තියනවා කියලා දැනෙච්ච දාට එයා අර පොඩි කාලේඳලා නැතුව අඩුපාඩු සහිතව හැදිච්ච කෙනාට වඩා පින්වත්නිය ගැන හිතන්න ගන්නවා. එහෙනම් දුක් විඳින කෙනත් කොහොමත් හිතනවා, සැප විඳින කෙනත් හිතනවා. මේකට පින ඕනේ. මේ පින තියන අය දුකත් එක්ක ශ්‍රද්ධාව ඇති කරගන්නේ අවබෝධයෙන්ම මෙන්න මෙහෙමයි. දැන් මේකෙදි ඔයත් හිතන්න, අපි ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ශ්‍රාවකයෝ කියන තැන ඉඳලම මේ කියන්නේ, ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ අපි සරණ යනවා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා, ධම්මං සරණං ගච්ඡාමි කියනවා, සංඝං සරණං ගච්ඡාමි කියනවා. මේ හැම සරණක්ම අපි යන්නේ ශ්‍රද්ධාවත් එක්කයි. පින්වත්නි, ශ්‍රද්ධාවත් එක්ක අපි සරණ ගියාම ඒ සරණ නත්ති මේ සරණං අඤ්ඤං, මට වෙන සරණක් නැහැ, බුද්ධෝ මේ සරණං වරං, බුදුහාමුදුරුවම තමයි මගේ සරණ කියලා අපි ඒ සරණ පිළිගන්නවා නම් ඔයත් කියන්න, ඇයි අපි බුදුරජාණන් වහන්සේවම ඒ විදිහට වෙන කිසිම කෙනෙක් එපා කියලා සරණ යන්න හේතුවක් තියෙන්නේ බෑ? ඒක මේ මගේ තාත්තා බෞද්ධ, ඊළඟට මේ රටේ ඉන්න අනිත් ආගමිකයත් එක ගත්තට පස්සේ මේ අනිත් ආගම් වල සත්තු මරන්න අනුබල දීලා තියෙනවා. ඒ හින්දා බුදුහාමුදුරුව හොඳයි උන්වහන්සේ එහෙම සත්තු මරන්න අනුබල දීලා නැහැ, ඒ හින්දා මම බුදුහාමුදුරුවන්ව සරණ යනවා. ඒ වගේම නෙමේ පින්වත්නි, මෙතන කාරණාව එහෙම කියන අයට නිගණ්ඨනාත පුත්ත හම්බුනොත් එහෙම බුදුහාමුදුරුවන්ව පැත්තක දාලා නිගණ්ඨනාත පුත්ත සරණ යනවා. මොකද නිගණ්ඨනාත පුත්ත ගස්කොලන් සම්බන්ධව පවා පුදුමාකාර විදිහට මේ ජීවියෙක් හැටියට පිළි අරගෙන කතා කරන්න උත්සාහ කරා. එතකොට මේ ලෝකෙ තුල බුදුරජාණන් වහන්සේව සරණ යන සැබෑම ශ්‍රාවකයා සරණ යන ප්‍රධාන වෙන්නේ පින්වත්නි, උන්වහන්සේගේ අවබෝධය දැනගත්තට පස්සේ. අන්නේ අවබෝධය දැනගත්තට පස්සේ එක දෙයක් තේරෙනවා. පටිසමුපාදේ තේරෙනකොට මේ උපනිෂ සූත්‍රේ පුරාම තියෙන්නේ පටිසමුපාදේ විස්තර කරනවා. ඇයි ඒ? පටිසමුපාදි තුල පෙන්නනවා මේ විඳින හැම දුකක්ම, දැන් දුක ගැන නෙවතන කතා, මේ විඳින හැම දුකකටම හේතුවක් තියෙනවා. ඒතර දුකට හේතුව පෙන්නන මේ පටිච්ච කියන්නේ නිසා.
මෙන්න මේ දේ නිසා මේ විදියට හටගන්නවා, මේ දේ නිසා මේ හේතුව නිසා මේ ඵලේ හටගන්නවා, මේ හේතුව නිසා මේ ඵලේ හටගන්නවා කියලා පටිසමුපාද තුල තනිකර දුකට හේතු පෙන්නනවා මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධ පින්වත්නි. අපි එතකොට දුක ගැන අවබෝධ වෙනකොට, දුකට හේතු තියෙනවා කියලා හේතු ගැන අවබෝධ වෙනකොට අපිට තේරෙනවා එහෙනම් අපි මේ සසරේ මේ හේතුවලට යට වෙලා මේ ඵලය ලැබමින් පටිච්ච සමුප්පන්නව ඉපදී 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 මේ සසරේ දිගට එනවා. මේ පටිච්ච සමුප්පන්න ගමනක මේ විදිහට සසර එනවා නම් අපි අසරණයි. අන්න ඒක තේරුම් ගන්නවා. ඒ කියන්නේ දුක කියන එකත් එක්ක ශ්‍රද්ධාව ඇති වෙන හේතුව මොකද්ද? දුක දැනගන්නකොට පින්වත්නි තමන්ගේ අසරණකම දැනෙනවා. ඒ වචනේ මම ඔළුවේ තියාගන්න. දුක දැනෙනකොට පටිසමුපාදේ තේරෙනකොට මේ දුකට හේතු තියෙනවා, මේ හේතු මට නැති කරගන්න බැරි විදිහට මම මේ හේතු වලට යට වෙලා මේක මහා සැඩ පහරක් වගේ මම මේක ගහගෙන එනවා කියලා මේව තේරෙනකොට පටිසමුපාදේ විමසන කෙනාට පුදුම විදිහට තමන්ගේ අසරණකම තේරෙනවා. දුකාභියස අසරණකම තේරුණාට පස්සේ පින්වත්නි එයා සරණක් හොයනවා. සරණ හොයනකොට තමයි එයාට සරණට සුදුසු තිසරණේ හම්බෙන්නේ. තිසරණේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ දුකත් එක්ක අන්නේ විදියටයි. දැන් ඔබ කියන්න ඔන්න යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතේ මොනහරි දෙයක අඩුපාඩුවක් තියෙනවා කියලා එයා දැනගන්න හම්බෙනවා. ඒ අඩුපාඩුව ජීවිතේ තියෙන බව දැනගන්න හම්බුණාට පස්සේ මෙයා ඊට පස්සේ ඒකට ඕන කරන පිළියම් හොයන්න උත්සාහ කරනවා. දැන් වෛද්‍යවරයෙක් කියලා කියන්නේ සෑහෙන බුද්ධිමත් කෙනෙක්නේ. අපි දන්න එක්තරා වෛද්‍යවරේ මෙතුමා පින්වත්නි මේ විශේෂඥ වෛද්‍යවරේ මෙතුමගේ බිරිඳත් විශේෂඥ වෛද්‍යවරියක්. මේ විශේෂඥ වෛද්‍යවරු කිව්වට පස්සේ සෑහෙන බුද්ධිමත් පිරිසක් කියලා අපි දන්නවනේ. එතකොට මෙයාලගේ ගෙදර ළිඳ තියෙන්නේ සුදුසු නැති තැනක කියලා එක්තරා ජ්‍යොතිෂවේදියෙක් කිව්වට පස්සේ මේගොල්ලෝ ළිඳ වහනවා. ඊට පස්සේ ඒ ජ්‍යොතිෂවේදියා කියලා තියෙනවා මේ ගෙදර මෙතන සුදුසු නෑ කියලා. මෙයාලගේ ගේ තිබිලා තියෙන මේ කොළඹ ප්‍රදේශයේ එක්තරා රජමහා විහාරයක් තියෙන තැනක බොහොම මේ මිල අධික වටිනා ඉඩමක. නමුත් මෙයාලා දැන් මේ තැන සුදුසු නෑ කිව්වට පස්සේ මේ ඔක්කොම විකුණලා දාලා යනවා මේ කහතුඩු වගේ ටිකක් ඇතුළකට ගිහිල්ලා පාරවලුත් හරිනේ එහෙන් ඉඩමක් ගන්නවා. දැන් එතකොට අර තමන්ගේ තීච්ඡ දේවල් ඔක්කොම විකුණගෙන මේ විදිහට යන්නේ, තමන්ගේ තිබිච්ච ලිං වහන්නේ, මේ ඔක්කොම කරන්නේ. එතන යම් කිසි අසරණකමක් ඒගොල්ලන්ට දැනෙනවා. ඒ අසරණකම ඒගොල්ලෝ තේරුම් අරගෙන තින දැන් හිතන්න එක්ක යාලට දැන් එතෙන්දිනම් අපි දැනගත් විදිහට ඒ දෙන්නට දරුවෝ නැහැ. දැන් වෛද්‍යවරු සාමාන්‍යයෙන් දරුවෙක් නැති වෙන්න හේතුව එයාලා විද්‍යාත්මකව යම් ආකාරයකට අවබෝධයක් තියෙනවා. හැබැයි මෙතෙන්දි පින්වත්නි මේ වෛද්‍යවරු දෙන්නා විශේෂඥ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් වෙලා මේ දෙන්නා දරුවෝ නැතිකමට පිළිගන්නවා අර වාස්තු විද්‍යා ප්‍රශ්න මේ ජ්‍යොතිෂවේදියා කියන විදිහට මෙතන බලපෑමක් ඇති අපිට දරුවෝ නැති වෙන කියලා. ඒගොල්ලෝ එතෙන්දි මේ ස්වභාවයෙන් ඔය භෞතික කාරණා සම්බන්ධව ඔළුවට ගත්තු අය ඔය গুপ্ত දේවල් පිළිගන්නේ නැති වුණත් අපි මේ කියන වෛද්‍යවරු දෙඩ්ඩි විදිහට ඒ গুপ্ত බලවේග පිළි අරගෙන එතෙන්දි කල්පනා කරලා තියෙනවා මේ අපිට දරුවෝ නැත්තේ මේ හින්දම තමයි කියලා. ඉතින් දැන් අර කහතුඩු වගේ පැත්තකට යන්නේ මේ කොළඹ බොහොම මේ මිලාදික පැති තැනක ඉඳලා, කියන්නේ තමන්ගේ තියෙන ජීවිතේ කාර්යබහුලකමට ගැලපෙන ප්‍රදේශකින් අර වගේ ඇතුළකට යන්නේ දරුවෝ ඕනේ කියන අහිංසක බලාපොරොත්තුවකින්, දරුවෝ ලබන්න පුළුවන් ඒ කියලා හිතාගෙන. මේ වගේ අසරණකම් ජීවිතේ සෑහෙන තියන අය ඉන්නවා. දරුවෝ නැති අය දරුවෝ ලැබෙනවා මෙහෙම කියලා කියන හැම දෙයක්ම කරනවා. යන්න ගිහිල්ලා අතන බාරයක් වෙන්නේ කොහොම ඒක කරනවා. අපි දන්න එක්තරා තවත් මහත්මියා මෙයාගේ තාත්තා පිළිකාවක් හැදෙනවා. මේ තාත්තා රෝහල් ගත වෙනවා. එතෙන්දි පින්වත්නි මෙයාගේ පවුලේ එක්තරා නැන්දා කෙනෙක් කතා කරනවා සෙත් සාන්තියක් කරන්න ඕනේ තාත්තා වෙනුවෙන් කියලා. තාත්තා සහ මේ පවුලේ සියලු දෙනා ඉන්නේ කොළඹ.
තාත්තා රෝහලේ මේ පිළිකාවකුත් හැදිලා බොහොම අමාරුවෙන් ඉද්දි මේ තාත්තගේ දරුවා සහ ඒ අම්මා මේ දෙන්න නුවර යනවා තාත්තත් රෝහලේ ඉද්දි අර සෙත් සාන්තිය කරලා එන්න. එතකොට එයාලගේ විශ්වාසයක් තියෙනවා තාත්ත කොළඹ රෝහලේ ඉද්දි උනත් අපි කොහොම හරි නුවර නෙමේ මොන දුරක හරි ගිහිල්ලා මේ සෙත් සාන්තිය වලට මේවට සම්බන්ධ වුණොත් තාත්ත සුවපත් වේවි. අන්න එහෙම සුවපත් වේවි කියන හැඟීම නිසා ඕන දුරක ගිහිල්ලා ඕන එකක් කරන්න මේ වෙලාවේ උත්සාහ කරනවා. ඇයි ඒ? අසරණකම තියෙනවා. ඒ අසරණකම කොළුවට ආවට පස්සේ පින්වත්නි කොහෙන් හරි සරණක් හොයන්න උත්සාහ කරන්න. ලෝකේ ගොඩාක් සමහර අය පේනවා මිනිස්සුන්ගේ අසරණකම ප්‍රයෝජනෙට අරගෙන තමයි තමන්ගේ ඉලක්කවලට සැලසුම් හදන්නේ. අද බලන්න බුදුගුණ බලෙන් ලෙඩ හොඳ කරන අය, බුදුගුණ බලෙන් සුවපත් කරන අය, බුදුගුණ බලෙන් අරක කරන අය, මේක කරන අය කියන්නේ කීයක් කතන්දර හදාගත්තු පිරිස මේ ලෝකේ මේ රට ඇතුලේ, මේ වෙන රටවල නෙමෙයි මේ රට ඇතුලේ ඉන්නවද? දැන් මේවා ඇතුලෙන් එයාලා දන්නවා අසරණයෝ ටික තමයි මේ ග්‍රහණය කරගන්නේ. ඇයි? ලෙඩ වෙච්ච මිනිස්සු, දරුවෝ නැති මිනිස්සු, විවිධ දේවල් අඩුපාඩුකම් අභියස අසරණ වෙච්ච මිනිස්සු සරණ හොයනවා කියන එක දන්නවා. අසරණ කියලා දැනෙච්ච අය සරණ හොයනකොට ඒකට සරණක් විදිහට පෙන්වන්න බොරු කාර්යොත් මේ ලෝකෙ පින්වත්නි ඕන තරම් උත්සාහ කරනවා. මේ අපේ රටේ තමයි ඒ જાති බොරු කාර්යෝ මං හිතන්නේ ලෝකෙ වැඩියෙන්ම ඉන්නේ. ඉන්දියාවේවත් නැතුව ඇති එච්චර බොරු කාර්යෝ. බුදුහාමුදුරුවෝ දන්නවනම් මගේ ಗುಣ ටික විකුණ මේ විදිහට මේ මිනිසු ජීවත් වෙන්න මේ මිනිසුන්ව රවට්ටනවා කියලා උන්වහන්සේ ওই ಗುಣ ටික නොකිය ඉදී සමහර විට. එච්චරට පින්වත්නි මේ මිනිස්සු මේ බුදුගුණ බලෙන් අරක කරනවා, බුදුගුණ බලෙන් මේක කරනවා කියලා කියන ඔය දේවල් අපි මේ වෙලාවේ සම්පූර්ණ පිළිකුලෙන් හෙලා දකිනවා. ඇයි හේතුව? බුදුහාමුදුරන්ගේ බුදුගුණ තියෙන පින්වත්නි ඔය කතන්දරේට නෙමෙයි. ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඇති වුණාට පස්සේ. ඒ අවබෝධය තුලින් උන්වහන්සේ පෙන්නනවා මේ අසරණකමට වැඩපිළිවෙලා. අන්නේ වැඩපිළිවෙල කරා යන්නයි අපි මේ වෙලාවේ සරණ යන්න ඕනේ. එතකොට මොකද්ද ඒ වැඩපිළිවෙල? උන්වහන්සේ පැහැදිලිව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් කියලා එකක් පෙන්නනවා. දුක නැති කරන්න වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තියලා තුල තියනවාද ඔය කියන යාඥා, ඔය කියන එක එක බරහාරේ බුදුගුණ ටික බලෙන් මෙන්න මේක මේ විදියට කරන්න කියලා කියනකොට බුදුගුණ ටික මෙච්චර වෙලාවක් සජ්ජායනා කරන්න එතකොට ලෙඩ හොඳ වෙනවා. දැන් මේවැය පින්වත්නි හිතට සහනයක් ගන්න පුළුවන්. හැබැයි ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවද? ඔබට එතන බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ආවනම් බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන මාර්ගය කෙරෙහි ශ්‍රද්ධාව වෙන්න ඕනේ. එතකොට අපිට පේනවා අසරණකම දැනෙන්නේ දුක දැනුනම. එතකොට හොයනවා සරණ. සරණ හොයන කෙනාට තමයි සරණ හරියට හම්බුනොත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එහෙම තමයි දුක කියන කාරණේ හේතු කරගෙන ශ්‍රද්ධාව උපදින්නේ. මේ උපනිෂද් සූත්‍රේ පෙන්වන්නේ. මේකෙදි බුදුරජාණන් වහන්සේ පටිසමුපාදේ බොහොම විස්තරව මේ උපනිෂද් සූත්‍රයේ විග්‍රහ කරලා පෙන්වනකොට යම්කිසි කෙනෙකුට ඒ ගැන අවබෝධය ආපු ගමන් එයා ධර්මය දන්න කෙනෙක් දැන්. පටිසමුපාදේ දැනගත්තා කියන්නේ ධර්මය දන්නවා. පටිසමුපාදේ දැකගත්තා කියන්නේ ධර්මය දකිනවා. අර වක්කලි සූත්‍රයේ ඔබ අහලා ඇති යෝදම්මං පසති සෝමම් පසති කියලා කිව්ව යමෙක් ධර්මය දැක්කොත් එයා තථාගතයන් වහන්සේව දැක්කා කියලා. මහාත්‍යපදෝපම සූත්‍රයේ තියෙන යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝධම්මම් පස්සති යමෙක් පටිච්චසමුප්පාදේ දැක්කොත් එයා ධර්මය දකිනවා. ඊට පස්සේ කියනවා යෝ ධම්මම් පස්සති සෝමම් පස්සති කියන කරුණත් එක්ක ගලපගත්තොත් එහෙම එනම් පටිච්චසමුප්පාදේ දැක්ක කෙනා ධර්මය දැක්ක, ධර්මය දැක්ක කෙනා බුදුහාමුදුරුව දැක්ක. එතකොට පින්වත්නි එහෙනම් ඉතින් පටිච්චසමුප්පාදේ දැකීමෙන්ම තමයි බුදුහාමුදුරුව දකින්නේ. බුදුහාමුදුරුව දැක්ක කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙනවා. පටිච්චසමුප්පාදේ දැක්ක කියන්නේ දුක අවබෝධ කරලා අන්න දුක කියන එක හේතුවක් කරගෙන ශ්‍රද්ධාව උපදිනවා. මොකද පටිසමුපාද ගැන අවබෝධ වෙනකොට තමන්ගේ අසරණකම තේරෙනකොට පින්වත්නි යායි ධර්මයේ සරණ යනවා. එයා දන්නවා එක දෙයක්. මේ කියන අසරණකමින් මිදිලා කවුද ඉන්නේ? බුදුහාමුදුරුව. එතකොට පින්වත්නි තමන්ගේ අසරණකම තියෙන කෙනෙක්ම අපිට කවදාකවත් සරණ යන්න බෑනේ. දැන් ඔයත් බෝට්ටුවක ඉන්නකොට බෝට්ටුවේ හිල් ඇදිලා බෝට්ටුවට වතුර පෙරිලා බෝට්ටුව ගිලෙන්න යනවනම් දැන් ඔය ඇත්තන්ට මෙතන අසරණකමක් තියෙනවා. ගිලෙන්න යන බෝට්ටුව කියන අසරණකමින් ඔය ඇත්තන්ට මිදෙන්න දැන් ඕන වෙනවා.
දැන් ඔය ඇත්ත හොයන්නේ ගිලෙන බෝට්ටුවද ගිලෙන්නේ නැති බෝට්ටුවද? ගිලෙන්නේ නැති එක. එතකොට ගිලෙන්නේ නැති බෝට්ටුවේ කෙනාගෙන් තමයි ඇත්තට සරණ ඕනේ. තවත් ගිලෙන බෝට්ටුවකින් අපිට සරණ ගන්න බෑනේ. එතකොට පටිසමුපාදයට අහුවෙච්ච අපි ගිලෙන බෝට්ටුව ඉන්නවා වගේ. බුදුහාමුදුරුවෝ ඒ බෝට්ටුවෙන් මිදිච්ච කෙනෙක්. උන්වහන්සේ නොගිලෙන බෝට්ටුවක් හොයාගත්ත කෙනෙක්. දැන් එහෙනම් අපිට ලෝකේ ගිලෙන බෝට්ටු වලින් මේ සරණ හොයන්න බැරි හින්දා අපි සරණ හොයන්නේ බුදුහාමුදුරන්ගේ. උන්වහන්සේ තමයි මේ පටිසමුපාද බිඳපු කෙනා. කැනි මඩල කියන අවිද්‍යාවම බිඳ උන්වහන්සේ. ඒ හින්දා තමයි පින්වත්නි අපි උන්වහන්සේගෙන් සරණ ඉල්ලන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මොකද උන්වහන්සේ නොගිලෙන බෝට්ටු හොයාගත්ත හින්දා. එතකොට ඔබ තේරුම් ගන්න ඔය ඇත්ත එක එක බාහිර ලෝකයේ සරණ යන අය පටිසමුපාදයෙන් මිදිලද නැද්ද කියලා බලන්න. ලෝකේ තියෙන දුක කියන එක තුල අසරණ වෙච්ච සියලු දෙනාම පටිසමුපාදයට අහුවෙච්ච දෙයියෝ බලන්න. අර දෙයියෝ මේ දෙයියෝ කොයි දෙයියොත් පටිසමුපන්නද නැත්ද මං කියන්නේ දැන් කතරගම දෙයියෝ, විෂ්ණු දෙයියෝ, ඝන දෙයියෝ, අර දෙයියෝ මේ දෙයියෝ ඔක්කොම දෙයියෝ ගැන අපි හිතුවොත් එහෙම ඔය හැම දෙයියම පින්වත්නි පටිසමුපාදයේ තුල අහුවෙච්ච අයද නැද්ද? ඔයත් අනේක හිතන්නකෝ. පටිසමුපාදේ බින්දද? කතරගම දෙයියෝ අවිද්‍යාව බින්දද? ඝන දෙයියෝ අවිද්‍යාව බින්දද? විෂ්ණු දෙවියෝ අවිද්‍යාව බින්දද? අපිට දැන් ওই හැම දෙයියෙක්ම අවිද්‍යාව බින්දද නැද්ද කියලා බැලුවොත් එහෙම අපිට තේරෙනවා නෑ, ඒ දෙයියෝ අවිද්‍යාව තාම බිඳලා නෑ. ඔබ ඒ දෙවියගේ තොරතුරුත් එක්ක හොයලා බැලුවොත් මට පුළුවන් නම් ඔයගෙ එක දෙවි කෙනෙක්, සූනියන් දෙවියෝ හරි ගම්බාර දෙවියෝ හරි ඕන දෙවියෙක් පටිසමුපාද බිඳලා තණ්හාවෙන් මිදිලා ජාතිය නිරුද්ධ කරලා භව නිරුද්ධ කරලා සම්පූර්ණ දුකින් මිදිච්ච අරහත්ත්වයට පත් වෙච්ච දෙවි කෙනෙක් ඉන්නවා නම් අන්න ඔය ඇත්තන්ට පින්වත්නි නොගිලෙන බෝට්ටුවක් තියෙනවා. දැන් එහෙනම් ඔය ඇත්තෝ නොගිලෙන බෝට්ටුවට නගින්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඇත්තන්ට බලනකොට තේරෙනවා ඔය හැම දෙයියගේම බෝට්ටු ගිල්ලලා තියෙන්නේ. එතකොට කවදා හරි දවසක අපි කියනවා මෙහෙම, ඒ දෙවිවරු යම්කිසි බලයක්, තලයක්, නිලයක් සහිත තැනක ඉන්න පුළුවන්. සෝනියන් දෙවියද, කතරගම දෙවියද, අර දෙවියද මේ දෙවියන්ගේ යම්කිසි තැනක බලයක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඔය කොයි දෙයියත් කවදා හරි දවසක මේ අවිද්‍යාව බිඳලා නැත්තම් ආපහු වැටෙනවා මේ සතර අපායට. සක්විති රජවරු වෙලා තියනවලුනේ අර පාර පුරා ගියපු හැම කූඹියම බුදුහාඳුර දවසක් සංඝයා එක්ක වඩනකොට පාර හරහා කූඹි රැලක් යනවා. මේ කූඹි රැළ පෙනල උන්වහන්සේ කියනවා මහණෙනි මෙතන හැම කූඹියෙක්ම සක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා. එතකොට පින්වත්නි සක්විති රජෙක් වුණා කියන්නේ 32 මහා පුරුෂ ලක්ෂණ වලින් පිරිච්ච කෙනෙක්. ඒ පුරුෂ ලක්ෂණ 32ම හම්බුණා කියලා කියන්නේ බුදු කෙනෙකුගේ ශරීරයකට සමාන පෙනුමක් තියෙන කෙනෙක්. ඉතින් එච්චර පෙනුමක් තියෙනවා නම් මේ සසරේ අර කූඹින්ට අතීත ආත්මවල එහෙම ශරීර ලැබුණා නම් අද ඒ මෙලෝ ශරීරයක් නැහැනේ. එතකොට සියලුම කූඹි සක්විති රජවරු වෙලා හිටියා කියන්නේ මේ සසර එච්චර බලය සහිතව හිටපු අය අද ආපහු අර කූඹි ආත්මවලට වැටිලා නම් කතරගම දෙයියන්ටුණත් එච්චරයි, ඝන දෙයියන්ටුණත් එච්චරයි. ඒ දෙයියෝ පින්වත්නි කවදා හරි දවසක මේ අවිද්‍යාව බිඳගත්තේ නැත්තම්, තණ්හාවෙන් මිදුන් නැත්තම්, ඒ දෙයියෝ කවදා හරි දවසක මේ ජාතිය නිරුද්ධ කරේ නැත්තම්, භවය නිරුද්ධ කරේ නැත්තම්, ඒ දෙයියටත් කවදා හරි ওই විදිහට පාර හරහා කූඹිරැලේ කූඹියෙක් වෙලා පාර පයින්න වෙනවා. එතකොට ගිලෙන බෝට්ටුවෙන් සරණ හොයන්න යනවනම් කවුරු හරි කෙනෙක් එයා හරියට එයාගේ අසරණකම තේරුම් අරගෙනත් නැහැ, අර තමන් සරණ හොයන කෙනාගේ අසරණකම තේරුම් අරගෙනත් නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ඒ අය කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ශ්‍රද්ධාව එන්න ඕනේ පින්වත්නි. එහෙනම් හරියටම තමන් තේරුම් ගන්න ඕනේ මම අසරණයි, මගේ අසරණකමට කවුද අසරණකමින් මිදිච්ච අය ඉන්නේ, අසරණකමින් මිදෙන මග හරියට පෙන්වන කෙනෙක් කවුද ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අසරණකමින් මිදෙන පැහැදිලි වැඩපිළිවෙළක් පෙන්වනවා. මෙන්න මගේ වැඩපිළිවෙළ, මෙන්න දුක්ඛ නිරෝධගාමිනී වැඩපිළිවෙළ. දැන් අපි ඔය කියන සරණ හොයන අයගේ ඒ වගේ වැඩපිළිවෙළක් අපිට කවුරු හරි දීලා තියෙනවද පින්වත්නි? අපිට සූනියන් දෙයියෝ දීලා තියෙනවද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවට? මෙන්න මගේ මෙන්න මේ දේවල් ටිකක් තියෙනවා මේවා කරන්න. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නපු බෝධිපාක්ෂික ධර්ම තියෙනවා මේක වඩන්න මේ ටික කියලා. අපිට අර කාගේවත් එහෙම වැඩපිළිවෙළක් දීලා නැහැ. ඒ නිසා පින්වත්නි අපිට අවසානේ කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤ. මට කිසිම සරණක් නැහැ, බුද්ධෝ මේ සරණං වර. ඇයි එහෙම කියන්නලා තියෙන හැමෝගෙම බෝට්ටු ගිලෙන හින්දා. එක බෝට්ටුවයි තියෙන්නේ බුදුහාමුදුරන්ගේ බෝට්ටුව. ඒ බෝට්ටුවට නගින අය තමයි බුදුහාමුදුරන්ගේ සරණ ගියපු අය. එයාලට විතරයි කවදා හරි දවසක මේකෙන් එතර වෙන්න වෙන්නේ.
අරබ අනිත් ගිලෙන බෝට්ටු වලට නගින සියලු දෙනා තේරුම් ගත යුතුයි. ඊට වඩා හොඳයි තමන්ගේ මේ ගිලෙන බෝට්ටුවේම ඉන්න එක. මොකද අරයාගේ බෝට්ටුවත් ගිලෙනවා නම් මේ බෝට්ටුවත් ගිලෙනවා නම් ඉන්න එකේ මිදලා වැඩි මහන්සියක් වෙන්න දෙයක් නැහැනේ අර වට නැගෙනක. ඒ නිසා තමන් ඉන්න තැනමයි. එතකොට අපි සරණ තේරුම් අරගෙන, අසරණකම තේරුම් අරගෙන, හරියට අවබෝධ වෙච්ච දාට, දුක අවබෝධ කරපු දාට තමයි පින්වත්නි එයා තමන්ට දුකෙන් මිදෙන්න ඕන කරන තැන පැහැදිලිව අදහගන්නේ ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධාවද බොහෝ දෙනෙකුට නැහැ. දැන් මම මේ ඊයේ පෙරේදා දැක්කා, දැන් ගෙවල් වල කතාව නම් කතා කරන්න දෙයක් නැහැ. මේ චෛත්‍යයක් හදනවා එක්තරා තැනක පින්වත්නි. මේ චෛත්‍ය උඩ ගහලා තියෙන විශාල බෝඩ් එකක්. චෛත්‍ය ගහ පාරක් අයිනේ පන්සලක හදලා තියෙන චෛත්‍යය. චෛත්‍ය ගහලා තියෙනවා මෙම සෑරදුන්ට බුදු සරණයි කියලා. හරවත දැකලා තියෙනවා. ගෙවල් හදාගෙනන කොටත් ඔක ගහනවනේ දෙවි පිහිටයි බුදු සරණයි. මෙව නිවසට බුදු සරණයි කියලා හදන් යන ගෙදෙට්ට ගහනවා. දැන් ඒ ගෙදර මිනිස්සු ඉතින් ඉන්නවා පාර යන අය ඔක්කොම ඔක කියෝ කියෝ යනකොට මෙව නිවසට බුදු සරණයි මෙව නිවසට බුදු සරණයි කියෝ කියෝ යනකොට අර ගෙදෙට්ට බුදු සරණ හම්බෙනවායි කියලා. දැන් ඔයත්තට මම මේ කිව්ව ටික හරියට තේරුණා නම් ඔයත්ත දැනගන්න ඕනේ බුදු සරණ කියන එක මොකටද ඕනුනේ. අසරණකමක් තියෙනවා. මොකද්ද අසරණකම? පටිච්ච සමුප්පාදයට අහුවෙලා සසරෙම ඉපදී 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 යනවා. අවිද්‍යාවට අහුවෙලා ඉන්න එක තමයි මේ අසරණකම. එතකොට කර්ම සකස් වෙවි ඉප මේ සතරපාය වැටි වැටි මේ ජරා මරණ වලට අහුවෙවි අනේකනේ. දැන් අසරණකම මේ අසරණකමින් මිදිච්ච බුදුහාමුදුරුවන්ව සහ මිදෙන මග ධර්මය මිදෙන්න මග වඩන සංඝ කියන ඔය ත්‍රිසරණේ අපි සරණ යන්නේ. එහෙනම් අර අසරණකමත් එක්ක මොකද ඒතරේ අසරණකම? සතරපාය වැටි වැටි පටිසමුප්පාදයට අහුවෙලා යන්නේ. ඒතර දැන් බුදු සරණ මොකටද? ගෙදරකට. මෙම නිවසට බුදු සරණයි කියන එක ඇතුලේ පේන්නේ ඒ ගෙදරත් පින්වත්නේ පටිසමුප්පාදයට අහුවෙච්ච ගෙදර. ඒතර පටිසමුප්පාදයට අහුවෙලා සතරපාය වැටි වැටි ඉපදි ඉපදි ලෙඩ වෙවි මෙරි මෙරි යන ගෙදර. ඒ නිසා මෙම නිවසට බුදු සරණයි කියලා ඉල්ලනවා. කඩවල් තියෙනවා, දැන් බස් තියෙනවා, වාහන තියෙනවා. මෙම බස් රථයට බුදු සරණයි, මෙම රථයට බුදු සරණයි. දැන් ඕවා අස්සේ මට ලොකුම මේ අනේ අසරණ කොච්චර අසරණයිද කියලා දැනුනේ මෙම සෑරදුන්ට බුදු සරණයි කියලා ගහන එක පින්වත්නි. මේ මගේ ඇස් දෙකට දැක්ක පාරයිනේ පන්සලක හදන් යන එක. සෑරදුන්ට මොකටද බුදු සරණ? බුදුහාමුදුරුවෝ දැක්කනම් හිස් මිනිස්සුයෝ කියලා අහන අනිවාර්යෙන්. සරණ තීරුම් ගත්තේවත් නැති මිනිස්සු පින්වත්නි සෑරදුන් වහන්සේලා සකස් කරනවා. සෑරදුන් වහන්සේව සකස් කරන මේකේ ගහන්නේ මේ බෝඩ් එක හාමුදුරු කෙනෙක් නේ. එතකොට හාමුදුරුවරු ඉන්නවා නම් සරණ තීරුම් ගත්තේ නැති, ඉතින් අපි කොච්චර අසරණයිද කියලා හිතෙනවා. පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ ඉඳලම තීරුම් ගන්න ඕන නම් තව කොහෙද ඉතින් පටිසමුපාදයක් ගැන කියන්නේ? දැන් මට සිද්නෙත් අසුපේ පටිසමුපාද ගැන ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමින් අනිදස්සන විඥාන ගැන කතා කරන තරම් හිතාවට මං හැමදාම කල්පනා කරනවා. ඉතින් කොහොමද දෙයක් කියන්නේ මේ සරණවත් දන්නේ නැති මිනිස්සු ඉන්න රටක් ඇතුලේ කියලා. අපි බවුන් පැලස සකස් කරපු දාට අපිට මේ ගැඹුරු දේශන තීරුම් කරලා දෙන්න උත්සාහ කරනවා මිනිසුන්ට. නමුත් මේ සිද්නෙත් අසුපේදී මං ගොඩාක් වෙලාවට ඒ ගැඹුරු දේශන වලට අවධානය යොමු කරන අඩු මේ තරමටම ලාමක සිත් තියෙන මිනිස්සු ඉන්න නිසා. බෝධින් වහන්සේ නමක් ළඟට ගියාට පස්සේ සරණක් තේරුම් ගත්තේ නැති මිනිස්සු පේනකොට පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ ಗುಣ ටික ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ಗುಣ තමන්ගේ ධර්ම මාර්ගයේ දියුණු වීම පිණිස විමසමින් ಗುಣ මත පිහිටලා තේරුම් ගන්න බැරි විදියට ග්‍රහාපල ටිකින් දුර වෙන්න ಗುಣ ටික පාවිච්චි කරගෙන අර ගුණේ බලෙන් මේ ගුණේ බලෙන් කියලා ඒ ගුණේ ඇපේට තියලා ලෙඩ හොඳ කරගන්න උත්සාහ කරන මානසිකත්වයක් තියෙන අපිට තවම ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න තරම් පුළුවන් තත්ත්වයක් නැති ගානයි. මං අර දවසක් මේ සිත්නෙත් අසුපේදී උපමාවක් කිව්වා ටින්ටර්සෙනයි පරාලෙනයි වගේ. පරාලෙන ගහන්න ඕන පරාල වගේ තමයි ගැඹුරු ධර්මේ තේරුම් ගන්න පුළුවන් අය. හැබැයි මේ තමහර ගැඹුරු ධර්මේ තේරුම් ගන්න බැරි ටින්ටර්සෙන වගේ අය, ඒ කියන්නේ පරාලයක් ගහන්න ඕන තැනට ටින්ටර්සෙන ගහන්න වැඩකුත් නැහැ, ටින්ටර්සෙන ගහන්න ඕන තැනට පරාලෙන ගහලත් දැ. දැන් මේ ලංකාවේ වැඩිපුර ඉන්නේ ටින්ටර්සෙන ගහන්න ඕන අය. මෙයාලට පරාලනේ ගෙවම පැලෙන හින්දා තමයි ටින්ටර්සෙනේ ගහන්නේ. හැබැයි අපිට දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියන එක පින්වත්නි විවිධ මට්ටමින් ඇති වෙන එක. ඒක සෝතාපන්න ශ්‍රාවකයා තමයි
යථාභූත ඥානය ඇති වුණාට පස්සේ දුක කියන එක අවබෝධ කරලා තියෙන සත්‍ය ඥානයක් විදිහට. දුක්ඛ ආර්ය සත්‍ය සත්‍ය ඥානයක් විදිහට සෝතාපන්න කෙනා අවබෝධ කරපු නිසා එයා අන්න දුක අවබෝධ කිරීම තුළ ශ්‍රද්ධාව අවිච්ඡප්පසන්න කරගන්නවා. ඒකනේ සෝතාපන්න කෙනා බුද්ධය අවිච්ඡප්පසන්න, ධම්මය අවිච්ඡප්පසන්න, සංඝය අවිච්ඡප්පසන්න. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහිම නොසෙල්ලෙන ශ්‍රද්ධාවකට එන්නේ ඇයි සෝවාන් වෙච්ච කෙනා? එයා දුක පරිපූර්ණවම දුක ගැන එයාට තියෙන සත්‍ය ඥානය. සත්‍ය ඥානය කියන්නේ මේ දුක පංච උපාදානස්කන්ධෙම තමයි, මේ දුක සලායතනම තමයි, මේ දුක ධාතුන්ම තමයි, ච ධාතුන් තමයි දුක කියලා සෝවාන් වෙච්ච කෙනාට තියෙන පින්වත්නි ගැඹුරු අවබෝධයක් සත්‍ය ඥානය. ඒ සත්‍ය ඥානෙට ආවට පස්සේ සෝතාපන්න වෙච්ච කෙනා ශ්‍රද්ධාව හෙලවෙන්නේ නැති තැනට එනවා. අන්න බලන්න, ශ්‍රද්ධාව උපදින්නත් දුක තේරුම් ගන්න ඕනේ කියනවා, ශ්‍රද්ධාව නොසෙල්වෙන්නත් දුක අවබෝධ කරන්න ඕනේ කියනවා, ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්න දුක පරිපූර්ණව අවබෝධ වෙන්න ඕනේ. රහතන් වහන්සේට තමයි දුක පරිපූර්ණවම අවබෝධ වෙලා තියෙන්නේ. දුක අවබෝධ වෙන තුන් විදියකට සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන විදියට තුන් විදිහෙම අවබෝධ කරලා නිදහස් වෙලා දුකෙන්. එදාට ශ්‍රද්ධාව පරිපූර්ණයි. එහෙනම් මේ ශ්‍රද්ධාවයි දුකයි අතර ලොකු කතාවක් තියෙනවා. ඒක තමයි මේ උපනිෂ සූත්‍රය තුල පෙන්නන්නේ. එතකොට මේක ලෝකයේ තේරුම් ගත්ත දාට දුක කියන එක එහෙනම් ප්‍රයෝජනට ගන්නවා. දැන් අර බලන්න තයෝ ධම්ම කියන සූත්‍රයේදී පෙන්නන පින්වත්නි මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කරුණු තුනක් තියෙන නිසා කියනවා. කරුණු තුනක් නැත්තම් බුදු කෙනෙක් කියලා කෙනෙක් ලෝකේ නැහැ කියනවා. මොනවාද කරුණු තුන? ජාති, ජරා, මරණ. මේ තුන නැත්තම් ලෝකෙට බුදු කෙනෙක් නැහැ කියනවා. එතකොට ජාති කියන්නේ ඉපදීම, ජරා කියන්නේ ඉපදිච්ච කෙනා වය මැරෙන තාක්කල් දිර දිර යන්නේ, මරණ කියලා කියන්නේ ඒ ජාතියේ ජරාවේ ගමනේ අවසානය, ජාති ජරා ගමනේ. කෙනෙක් මැරෙන්නේ නැවත උපතක් පිණිසමයි, කෙනෙක් උපදින්නේ නැවත මරණයක් පිණිසමයි. අර මං දැක්ක එක්තරා කතාවක්, ඒකෙදි මේ මිනිස්සෙක් බොනවා හොඳටම, බොනකොට යාළුවෙකුට හම්බෙලා මේ යාළුවා අහනවා මේ මොකෝ මෙච්චර බොන්නේ කියලා. නෑ මම මේ දික්කසාද වෙන එකට පළවෙනි පියවර තිබ්බයි කිව්වා. ඊට පස්සේ අර යාළුවා අහනලු ඇයි මොකෝ නඩුවක්වත් දැම්මද කියලා. නෑ රෙජිස්ටර් කරා කිව්වලු. දික්කසාද වෙන එකට පළවෙනි පියවර කසාද බඳින්න රෙජිස්ටර් කරන එක. ඉතින් හරිනේ, මොකද කසාද බැඳ නැති කෙනෙක් කොහෙන්ද දික්කසාද වෙන්නේ? එහෙනම් දික්කසාද වීමේ පළවෙනි පියවර පින්වත්නි දික්කසාද වෙන්නේ නඩු දාන අනම්මන නෙමෙයි, රණ්ඩු වෙන එකක් නෙමෙයි. කසාද බඳින්න රෙජිස්ටර් කරන තැන තමයි දික්කසාද වීමේ පළවෙනි පියවර. ආන් ඒ වගේ මැරෙන්න ඕන කරන පළවෙනි පියවර තමයි ඉපදීම. ඉතින් අපි ඒක දැන් හැමෝම කරලා තියෙනවා. අපි සියලු දෙනාම මැරෙන්න අවශ්‍ය කරන සුදුසුකම ලබාගෙන තියෙනවා මේ ජීවිතය තුළ. එතකොට දිරදිරා යන එක තමයි ඒ තාක්කල් යන මේ කාලපරාසෙ සිද්ධ වෙන දේවල් ටික. ඉතින් මේ තුන, ජාති, ජරා, මරණ, මේ තුන නැත්තම් බුදු කෙනෙක් නැහැ කියනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් කියන්නේ මේ තුන අවබෝධ කරලා ඒ තුනෙන් නිදහස් වෙච්ච කෙනා. ඒ තුනෙන් පළමුවෙන්ම නිදහස් වෙච්ච උත්තමයා බුදුහාමුදුරුව. ඒ තුනෙන් නිදහස් වෙන කියලා දුන්න වැඩපිළිවෙල තමයි ධර්මය. ඒ තුනෙන් නිදහස් වෙන උත්සාහ කරන ශ්‍රාවක පිරිස තමයි සංඝයා. අන්න බුද්ධ ධම්ම සංඝ. එහෙනම් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම තියෙන ජාති, ජරා, මරණ කියන ඉපදීමයි දිරණ එකයි මරණයයි නිසා. උපත, ජරාව, මරණ කියන තුන නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන තුනම නැත. ඉතින් මේක තමයි දුක සහ ශ්‍රද්ධාව අතර කතාව. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්න දුක කියන දේ ඕනේ. මේක ලොකු පුළුල්ව සාකච්ඡා කරන්න තියෙන මාතෘකාවක් කියලා ඔබට තේරෙනවා ඇති. අද අපි මේ සිත්නිතසපුව ඇතුලේ මේ දුක සහ ශ්‍රද්ධාව කියලා වෙනම පැත්තක් ගැන සාකච්ඡා කරන්න හිතුවේ. ඔබට මතක ඇති පහුගිය දවසක අපි කියලා දුන්නා මේ සියදිවි නසා ගැනීම සම්බන්ධව දේශනාවක්. සියදිවි නසා ගැනීමෙන් අපිට ඈත් වෙන්න කළ යුතු දේවල් ගැන අපි ටිකක් සාකච්ඡා කළා. අපිට ඒ වෙලාවේ තේරුණා මේ වෙනදා දේශනවලට වැඩිය තරුණ පිරිස අතරේ මහ පුදුම උනන්දුවක් ඇති වුණා මේ දේශනාවත් එක්ක. ඒ අයට මේ තියෙන ඒගොල්ලන්ගේ දුක ගැන තමයි අපි වෙලාවේ කතා කරේ. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න, ඒගොල්ලන්ගේ තියෙන මානසික පීඩන, මේ හැම පීඩනයක් ඇතුළෙම දරුවනි ඔය ඇත්තන්ට මේ දේශනාවක් වටිනාකම දෙනුණා කියන්නේ ඉතින් අන්න ශ්‍රද්ධාවක් ඇති වුණා. කියන්නේ ඒගොල්ලන්ගේ දුකත් එක්කනේ ඒගොල්ලන්ට ශ්‍රද්ධාව ඇති වුණේ. ඉතින් අපි
දුක කියන එක සියදේ වෙනසා ගැනීමට නැතුව ශ්‍රද්ධාව ඇතිවීම පිණිසම පාවිච්චි කරන්න ඕනේ. ශ්‍රද්ධාව ඇති වෙන්න පාවිච්චි කරනවා කියලා කියන්නේ දුකාභියසෝගල අඬාඬ වැළපින් එකට මේ දුක අවබෝධ කරන එක. දුක හැමතිස්සෙම තියෙන අවබෝධ කරගන්න. දුක තියෙන්නේ විඳෝ විඳෝ ඉන්න නෙමෙයි. බුදුහාමුදුරුව පෙන්වුවේ දුක අවබෝධ කිරීමේ වැඩපිළිවෙලා. දුක ලෝකයේ අවබෝධ කරලා නැති තාක්කල් තමයි විඳෝ විඳෝ අඬාඬ ඉන්නේ. බුදුවරු කවදාකවත් පින්වත්නි දුකාභියස අඬන්න උදව් කරන පිරිසක් නෙමෙයි, දුක අවබෝධ කරන්න උදව් කරන පිරිසක්. ඒ අවබෝධය ඇති වෙන්නේ කවදාද? එදාට තමයි ඔබ හරියටම ශ්‍රද්ධාවකට එන්නේ. අද ලෝකෙ තුල ශ්‍රද්ධාවේ අඩුවක් තියෙනවා නම්, ශ්‍රද්ධාවේ අඩුවට අපිට දෙන්න තියෙන එහෙනම් බේත දැන් ඔබට තේරෙන්න ඕනේ. දුක අවබෝධ කරවන්න, දුක ගැන පෙන්නලා දෙන්න ඕනේ. දුක ගැන පෙන්නලා දෙන්න ඒ ඇයිට ඒගොල්ලන්ගේ අසරණකම පේනවා. අසරණකම පේන්න සරණ හොයනවා. සරණ හොයන්න සරණ ලැබිය යුතු නොගිලෙන බෝට්ටු අභියස එයාලගේ ශ්‍රද්ධාව ස්ථාවර වෙනවා. අන්න අපිට මේ රටේ ශ්‍රද්ධාවේ හිඟයක් පේනවා. ශ්‍රද්ධාවේ හිඟේට විසඳුම දැන් අපිට පේනවා. උපනිෂ සූත්‍රය තුල පැහැදිලිව ශ්‍රද්ධාවේ හිඟය දැන් පෙන්ලා දීලා තියෙනවා. ලෝකයේ ඔබට ඔබේ ගෙදර මං කියන්නේ, ශ්‍රද්ධාවේ හිඟයක් තියෙනවා නම් එයාලට දුක අවබෝධ කරන්න ධර්මයේ තුලින්ම පෙන්ලා දෙන්න උදව් කරන්න. දුක අවබෝධ වෙච්ච දාට එයාල තුල නිකාමේ ශ්‍රද්ධාව ඇති වෙයි. තමන්ගේ අසරණකම තේරුම් අරගෙන ඔබ හැම දිනකටම පින්වත්නි උපනිෂ සූත්‍රය ඔස්සේ අද දවසේ මේ සාකච්ඡා කළ උතුම් දේශනාව සසරටම උපකාර වේවා, සසරටම මේ දෙසුම උපනිෂ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනා අද මේ විදියට ශ්‍රද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කළේ ඔබට යම්කිසි විදියකට මේ ජීවිතය තුල දුකෙන් මිදෙන්න ඕනේ කියලා උවමනාවක් තියෙන නිසා. හැම දිනාගේම අවසාන ප්‍රාර්ථනාව සදහටම දුකෙන් මිදෙන නිවන පිණිසම අපිට මේ පින් හේතු වේවා කියලා සිතා. ඉගෙන ඔබට පින්වත්නි ඔය දේශනයක් අහන්න පවා ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙන නිවන ඉලක්ක කරලා කියලා කියන්නේ ඔබ පැහැදිලිව යම්කිසි දුකක් ගැන දන්නවා. ඒ දුක දැන් අපිට අවබෝධ කරන්න තියෙන්නේ. ඉතින් දැන් මේ දායකත්වයට එකතු වෙන පින්නතුන් සියලු දෙනාගේ ජීවිතෙත් අපි දන්නවා ඒ අයට දුක දැනෙච්ච එක්තරා කරුණක් පහුගිය දවසක සිද්ධ වෙනවා. ඒ තමයි වර්ෂ 20කට පෙර මේ දෙසැම්බර් මාසේ 13 වෙනි දිනක තමන්ගේ ආදරණීය පියාණන් එයත් අතරින් සමු ගන්නවා. ඒ තමයි PG ජයසූරිය මහත්මයා. එතුමා වර්ෂ 20කට පෙර සමු ගැනීම ඒ පවුලේ පින්වත් සියලු දෙනාට, පුස්පා ජයසූරිය මැතිණියට, ඒ වගේ මේ දූ දරුවන්ට දුක ගෙනාවු දෙයක්. ඒ දුක නිසාම තමයි එයත්තන්ට ශ්‍රද්ධාවෙම මේ දේශනාවලට දායකත්වයේ දරන්න හිත දෙන්නේ. එහෙනම් පින්වත්නි මේ වගේ ධර්ම දේශනාවකට දායකත්වයෙන් එකතු වෙන්න පවා ශ්‍රද්ධාවක් ඇති වෙන්න යම්කිසි දුකක් බලපහලා තියෙනවා. මේකෙදි මං කියනවා උසස් පෙළ විභාගෙන් සමත් වෙන, සාමාන්‍ය පෙළ විභාගෙන් සමත් වෙන්න හරි කෙනෙකුට උමනාවක් ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරන්නේ එනයාට පොඩි අසරණකමක් තියෙනවා. මට මේක කොහොම හරි සමත් වෙන්න ඕනේ කියලා ඇයි ඔච්චර ප්‍රාර්ථනා කරන්නේ? අසමත් වෙන්නත් පුළුවන් කියලා පැත්තක් තියෙන හින්දානේ ඒක දුකක්නේ අසමත් වුණොත්. එතකොට පින්වත්නි අපි මේ වෙලාවේ සෙත්පතමු, ආශිර්වාද කරමු. මාතලේ මැදවේරගම පුෂ්පා ජයසූරිය මැතිණිය ප්‍රධාන ඒ පවුලේ දූ දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ ආදරණීය තාත්තට සදහටම දුකෙන් මිදෙන්න මේ පින හේතු ආශ්‍රනාම වෙන්නට කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ සත් ප්‍රාර්ථනාවේ කාන්තේ මිෂ්ඨ වෙන්නට අපි සෙත්පතනවා. මෞපිය පාර්ශ්වයේ සහ පිය පාර්ශ්වයේ මියගිය දෙමෞපියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් පමුණවන්නට මෙත් සිතින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පින්වත්නි මේ වෙලාවේ අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ දෙසැම්බර් මාසේ. මේ මාසේ අපිට විශේෂයෙන් ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව සිහිපත් වෙනවා. උන්වහන්සේ 12 වෙනි මාසේ 12 වෙනි දිනක අපිට අහිමි වුණා. ගංගොඩවිල සෝම ගෞරවනීය උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේගේ අහිමි වීම මේ යුගය තුල පින්වත්නි අපිට ඉතාම තදින් දැනෙනවා. උන්වහන්සේ නැති අසරණකමක් අපිට දැනෙනවා. අපි උන්වහන්සේවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ මාසේ තමයි සුනාමි වෙසනේ සිද්ධ වෙලා දහස් ගාණක් අපේ රටේ මිනිස්සු අහිමි වුණේ. අපි හැම දිනමවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. සංසාරගත සියලුම මියගිය ඥාතීන් සියල්ලෝගෙම මේ පින සතුටින් පරලොව
අනුමෝදන් මෙපින් බලෙන් සියල්ලෝම පරලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම පින්වත්නි WPG කරුණාවති ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරගන්නටත් දායකත්ව දරන පින්තුන් බලාපොරොත්තු වෙනවා. ඒත්තන් වගේම පුෂ්පා ජයසූරිය මහත්මිය ඇතුළු ඒ දරුවන් සියලුම දෙනාගේ ජීවිත සුවපත්ත්වා. මේ වෙලාවේ මේ දරුවෝ ප්‍රධාන සිත්නේ තසපුවට හැම දාමත් ආදරෙන් එකතු වෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලූම දෙනාටත් අපි ඉතාම ආදරෙන් මෙත් සිතින් මේ පින ආශිර්වාද කරනවා. නෙතෙෆෙම් නාලිකාවේ අධිපතිතුමන්ට අපි දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. එවගේම පින්වත්නි අපි දන්නවා මේ වෙලාවේදී විශේෂයෙන් සිහිපත් කරනවා දරණාගම කුසලදම්ම නායක ස්වාමීන් වහන්සේ රෝගීව සිටිනවා. අපි උන්වහන්සේටත් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. මේ මොහොත දක්වාම නෙත්නාලිකාව තුළ ශ්‍රාවකයන්ගේ අවබෝධය ඇති කරවන්නට බොහෝ කැපවෙච්ච ස්වාමීන් වහන්සේටමක් තමයි බණ්ඩාරලා අමිතානන්ද ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේටත් මේ පින ආශිර්වාද කරන උන්වහන්සේත් පෞගේ කාලේ බොහෝ රෝගීව වැඩ හිටියා. උන්වහන්සේටත් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. යම්තාක ආකාරයකින් අපිට ජාති ජරා ව්‍යාධි ආදීන් අසරණ භාවයක් තියෙන සැමට පින ආශිර්වාද වෙනවා වගේම ඒ සියලුම දෙනාට ඒ දුක නිවන පිණිසම ශ්‍රද්ධාව උපද්දවා ගන්නට දුක අවබෝධ වීම පිණිසම මේ දේශනාවත් උපකාර වෙත්වා කියලා අපි සෙත්පතන ගමන් net ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඔබ හැම දෙනාටමත් දායකත්ව දරූ පුෂ්පා මහත්මිය ප්‍රධානී පෞලේ පින්වත් හැම දෙනාටමත් සියලු සත් ප්‍රාර්ථනා ඉටු වෙන මෙලොව යහපත පිණිස පරලොව සුගතිය පිණිස සහ නිවන පිණිසම උපනිස වෙන මේ උතුම් පින සහ මේ උතුම් දෙසුම ඒකාන්ත හේතු වාසනා වෙන ප්‍රත්‍යක් බවටම පත්වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සෙනසුරාඳ සිත්නේ තසපුව තුල අද ඔබ විමසා බලන්නට යෙදුණ අපේ ආමතරණ හන්සේ දේශනා කරන්නට යෙදුණි. ඔබ නැවත උත්සාහ ධර්මින් සිතන්නට පුරුදු වෙන්නේ මේ වටිනා ධම් කොට්ටාශය ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නට යන ගමනේදී අපට පිහිට පිළිසරණ වෙන කාරණාව බවට පත් වෙනවා. විශේෂයෙන්ම දුක පිළිබඳව අපි හිතන කෝණය සහ දුක අපේ ජීවිතය එකතු කර ගැනීම තුළ ලබන්නට පුළුවන් උපරි ඵලය දක්වා මේ දේශනාව ඔස්සේ හසුරුවන්නට අපට හැකියාවක් ලැබෙවි කියලා විශ්වාස කරනවා. එනිසා මේ මඟ නැවත හිතන්නටත් ධර්ම සාකච්ඡාව තුළ තවත් ඊට ආශ්‍රිත ධර්ම කාරණා සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙන් අපි කෙටි විරාමයක් සඳහා යමු. වෙලා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව නැවතත් සෙනසුරාදා සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාව සමඟ සම්බන්ධ වෙනව රැඳෙන්න අපි විරාමයක් සඳහා යමු වෙනවා. නැවතත් අපි සම්බන්ධ වෙන්නේ සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාව සමඟ. ධර්ම දේශනාව දුක සම්බන්ධ කරගෙන බොහොම ගෞරවයක් අපේ හිතට ධර්මය කෙරෙහි ඇති කරමින් අපි හැමදෙරණ හන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ ඇසුරේම සාකච්ඡාවට යොමු වෙනට අපට හැකියාවක් තිබෙනවා. සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව නැවත වාරයක් බොහොම ගෞරවයෙන් සිත්නේ තසපු ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබන අවසර අපි හැමදෙරණේ. හැමදෙරණේ ඔබ වහන්සේ අද මේ ශ්‍රද්ධාව කියන කාරණය පිළිබඳව කළ විග්‍රහය දුක පදනම් කරගෙන මම හිතන්නේ පහුගිය කාලේ ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ, වැඩක් නැහැ, ශ්‍රද්ධාව මොකටද ජීවිතයට කියන වැඩි වශයෙන් දේශනා කරන්නට යෙදුණු පැවිදි පාර්ශවවලට ඒ වගේම ගිහියන්ටත් ඒක අවබෝධ කරගන්නට උත්සාහ දරන්නට යෙදෙන අපේ ශ්‍රාවකයන්ටත් හොඳ පණිවිඩයක් ලබා දුන්නේ, හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නේ. ඒ නිසා මේ කාරණාවෙන් අපි සාකච්ඡාව පටන් ගමු. ඇතරම මේ ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ, වැඩක් නැහැ කියන කාරණයට මේ ලබා දුන්නු අර්ථකථනය නිසා අපිට හැඟුණේ ශ්‍රද්ධාවම තමයි එහෙමනම් ඕන කියලා. ඒ තරම්ම වටිනාකමක් මේ තුල තිබෙනව නේද ප්‍රියවඳුනි? වරණ බොහොම පිං අපි හොඳ ප්‍රවිෂ්ටයක් සාකච්ඡාවට අරන් දුන්නට. පළමුවෙන්ම අපි ආශිර්වාද කරමු සියලුම ශ්‍රාවක ශ්‍රාවිකා ගිහි පැවදි උත්තම උත්තමාවියන්ට. මේ බුදු සසුන තුළ උතුම් වීරිය කියන එක මේ ජීවිතේ ඇති කරගන්න උත්සාහ කරන සියලු දෙනාටම ශ්‍රද්ධාව තමයි ඒ සඳහා ජීවය සපයන්නේ, වීරිය ඇති කරගන්න. වරුණ,
ශ්‍රද්ධාවේ අගය කොච්චරද කියලා හිතනවා නම් අර කසී බාරද්වාජ සූත්‍රයේ අපිට පේන දැන් ඔය සරාත්‍රික පරිත්‍රාණ දේශනාවක් ශ්‍රවණය කරන කෙනෙකුට නම් කසී බාරද්වාජ සූත්‍රය මේ හුරුයි හොඳට. එහෙමයි. වරන බලන්න මේ දේශනාවේ ශ්‍රද්ධා බීජ කියලා කියනවා. එහෙමයි. එතකොට මේ බීජ වෙන්නේ ශ්‍රද්ධාව. දැන් කසී බාරද්වාජ අහනවා තථාගතයන් වහන්සේ වෙන ඔබ වහන්සේට මේ විදියට මේ හොඳට තරුණ අතපයක් තියාගෙන මේ අනුන්ගෙන් ඉල්ල ඉල්ල යනට වැඩිය හොඳ නැද්ද? තමන් අපි වගේ මේ වගේ මේ බත මොකක් හරි හදන් මේ ඔය විදියට කුඹුරක් කොටාගෙන කාලා බීලා ඉන්න එක කියලා අහද්දි උන්වහන්සේ කසී බාරද්වාජට දෙන උත්තරේ තමයි මමත් කුඹුරක් තමයි මේ. මමන කුඹුරක් කරනවා. එහෙමයි. මාත් කුඹුරු කරලා අස්වැන්නක් ගන්නවා. ගත්ත කෙනෙක් මම කියනවා. අන්න එතෙන්දි කසී බාරද්වාජ කියනවා අපි දැකලා නැහැ ඔබ වහන්සේ කුඹුරු කරන. ඔබ වහන්සේගේ අස්වැන්නක් අපි දැකලා නැහැ. බලන්න වරුණ එතෙන්දි මොකද්ද උන්වහන්සේ දෙන උත්තරේ? මගේ කුඹුරේ මෙන්න මේවා තමයි මම කුඹුරු කරන්නේ. මෙන්න මෙහෙම තමයි මම කුඹුරු කළේ. කරලා ගත්ත අස්වැන්න මෙන්න මේකයි කියලා නිවනේ අස්වැන්න පෙනුනා. එහෙමයි. බලන්න එතන ශ්‍රද්ධා බීජං කියනවා. ශ්‍රද්ධා තමයි බීජය උනේ. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේත් වගා කරලානේ ශ්‍රද්ධාව. එහෙමයි. දැන් අස්වැද්දලා තියෙන්නේ ශ්‍රද්ධාව. ඔව් අපි දේශනාවේදී සාකච්ඡා කරා තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන උන්වහන්සේට මොකටද ශ්‍රද්ධාව? දැන් බලන්න උන්වහන්සේම කසී බාරද්වාජ සූත්‍රය කියනවා මම කරපු කුඹුරේ මගේ බීජ තමයි ශ්‍රද්ධාව කියන බීජ. එහෙනම් තථාගතයන් වහන්සේත් බෝසත්ව ශ්‍රද්ධාව කියන බීජ වපුරලා තමයි නිවන කියන මේ අස්වැන්න ගන්න. එහෙමයි. ඒ කියන්නේ ශ්‍රද්ධාවම නැතුව නිවනට යන්න බෑ මේ කියන විදිහට. බෑ බෝසත්ව උන්ට කියන කතාවට හරි ප්‍රශ්නයක් අපිට. පෞගේ කාලේ හරියට රාව කියන්නේ ප්‍රතිරාව නංගොමින් ඇහුණ කතාව ශ්‍රද්ධාව වැඩන්නේ මේ පිංකම් කරලා වැඩන්නේ. ඔය කියපු කාරණාව එතකොට බොරුව. දැන් මෙතන කරුණ කුඹුරක් නැත්තම් හරිද? අපි හිතමු apartment එකක ඉන්නේ. කුඹුරු කරන්න මිදුලක්වත් නැහැ. හැබැයි පෝච්චි එක හරි හිටෝ ගන්න පුළුවන්. එහෙමයි. බීජ ඕනේද නැද්ද? අවශ්‍යමයි. නේද? පෝච්චි තිබ්බත්, කුඹුරක් තිබ්බත්, මොකක් තිබ්බත් අස්වැන්න ඕන කෙනාට බීජ ඕනේනේ අනිවාර්යයෙන්. ඉතින් එහෙනම් ශ්‍රද්ධාව කියන බීජ නැතුව කවදාකවත් නිවන කියන අස්වැන්න ගන්න බෑ. ඒ නිසා තමයි අන්තිමට බෝල් වියුනේ. ඔව්, මිකෙන බීජ නැතුව කවුද කොහොමද එහෙනම් මේ අස්වැන්න කියලා හොයන්නේ? හිතන්නවත් බෑ බීජ නැතුව. වතුර තිබ්බත් වැඩන්නේ සරුසාර පසක් තිබ්බත් වැඩන්නේ ඒ පස තුල මේ යම් කිසි විදියකට වගා කරන්න දක්ෂ ගොවියෙක් හිටියත් වැඩක් නැහැ. හැවත් වැඩක් නැහැ. මොනවා තිබ්බත් වැඩන්නේ බීජ නැතුව. ඉතින් ඒ නිසා වරුණ ශ්‍රද්ධාව කියන එකට පහර ගහනවා කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් එයා තමයි මුළු නිවනටම පහර ගහන. එතකොට මෙතෙන්දී නියත මිත්‍යා දෘෂ්ටිකේ අවංකවම කියව. අනිවාර්ය මේ කියන්නේ මෙයා සම්පූර්ණ මිනිසුන් නිවනෙන් ඈත් කරනවා. එහෙමයි. ශ්‍රද්ධාවට පහර දෙනවා කෙනා සමහර වෙලාවට වරුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන අහිංසක අසරණ මිනිසු අතරින් වැඩිපුරම ග්‍රහණය කරගන්නේ අර මේ භෞතික විදිහට සමහර වෙලාවට ඔය දැන් බලන්න මෙහෙම කියනවනේ සෑරදුන් වහන්සේලාට වැඳලා වැඩක් නැහැ. දැන් ඔය හොඳ කතාවක් තියෙනවා මිලින්ද ප්‍රශ්නේ. මෙතුමා අහනවා මෙන්ඩක ප්‍රශ්නේ කියලා. නතන මේ පිරිනිවන් පාපු කෙනෙකුට යම් කිසි විදිහකට පූජාවල් කරනකොට බුද්ධ සත්කාර කරනකොට ප්‍රතිග්‍රහකෙක් නැති නිසා එතන පළක් තියෙනවා කියලා අහනවා. එහෙමයි. යම් කිසි දෙයක් ලබන්න ප්‍රතිග්‍රහකෙක් ඉන්නවනේ. ඔව්. ග්‍රාහක ප්‍රතිග්‍රහක අතරනේ. ඔව්. ප්‍රතිග්‍රහකය කියන්නේ පිළිගන්න කෙනෙක් ඉන්නවනේ. ඔව්. දැන් මොනවා හරි අපි හිතමු වළඳන්න දෙයක් පූජා කරනකොට මේ දානෙ ටිකක් ගිලම්පස ටිකක් එතන මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒ දේ පූජා කරලා ඒ ටික වැළඳුවට පස්සේ තමයි පින රැස් වෙන්නේ කියලා. එහෙමයි. දැන් ඒ පිළිගැනීම කොච්චරද කියනවනම් හදාගෙන ඉන්න දානෙ ටික ඔක්කොම වළඳන්න ඕනේ. අපි හදපු ව්‍යංජන මේ 50ක් ඇදුවනම් හාමුදුරුවන්ගේ පාත්‍රේ 50ම පිළිගන්න ඕනේ. අපි හදපු බෝංචියකින් චුට්ටක්වත් හාමුදුරුවෝ වැළඳුවේ නැහැ. සමහර ලාවට වළඳලා ඉතුරු වෙච්ච එකක් දැක්කත් ඔව් මේ අපි හිතමු පළතුරු ටිකක් පූජා කරා. පළතුරු එකේ මොනවා හරි පළතුරු ටිකක් වළඳලා තිබුණ නැත. අනේ සන්නසක හරි ශ්‍රද්ධාවෙන් මේ අපි කඩාගෙන ආවේ ඕකෙන් එක ගෙඩියක් හරි වළඳන්නේ. දැන් මේකලු හිතන්නේ අරකේ ගෙඩියක් හරි වළඳුවොත් තමයි පින රැස් වෙන්නේ. අන්න එහෙම හිතන කෙනා කල්පනා කරනවානේ ඇත්තට බුදුහාමුදුරු වළඳන්නේ නැහෙනි. දැන් අපි දුන්නා උන්වහන්සේ පිළිගන්න උන්වහන්සේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාලා බුද්ධ පූජාව අපි හැම වෙලේ පූජා කරනවා. ඔව්. එතකොට මේ බුද්ධ පූජා තැබෙල්ල මහ බොරුවක් නේ කියලා අන්න එහෙම ප්‍රතිග්‍රහක නැහැ කියලා හිතාගෙන පිරිනිවන් පාපු කෙනෙකුට දෙන එකේ
ආනිසංස තියෙනවද කියලා හිතන ප්‍රශ්නයක් අහනවා මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන්. මම පුදුම උත්තරයක් දෙනවා වරුණ. නාගසේන මහරහතන් වහන්සේ අහනවා, ඒ කියන්නේ හිතන්නවත් බැරි පැත්තකින් අහන්නේ. රජතුමනි, ඔබතුමා අහලා තියෙනවද කියලා අහනවා. නන්දක කියලා යක්ෂේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ටොක්ක්ක් අයිනවා. එහෙම ඇන්න අහලා තියෙනවද කියලා. එහෙමයි ස්වාමීනි කියලා. එතකොට අහනවා මේ දැන් ඒ යක්ෂයා ඒ වෙලාවෙම චුත වෙලා නිරේ උපදුනා කියලා අහලා තියෙනවද කියලා. එහෙමයි ස්වාමීනි කියනවා. නන්දක යක්ෂයා පොළොව පලාගෙනම ගිහලා නිරේටම ගියා. නිරේ උපදිනවා. එතකොට දැන් ඒ වෙලාවේ අහනවා රහතන් වහන්සේ, රජතුමනි දැන් ඔය යක්ෂයා පොළොව පලන් නිරේ ගියපු එකට සාරිපුත්ත මහරහතන් වහන්සේ කැමතිද කියලා අහනවා. මේ වෙනම පැත්තක් අහන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ කැමතිද යාට එහෙම වෙච්ච එක? මට ටොක් කැන්නේ කානේ හොඳ වැඩේ ඔකට හමු වුණදී අන්නේම සාරිපුත්ත මහරහතන් වහන්සේකට කැමතිද? ඒක ඉවසනවා දුන්නාසේ. වරුණ එතෙන්දී මිලිඳු රජුරෝ කියනවා රහතන් වහන්සේට, අනේ ස්වාමීනි, මේ දෙවියන් සහිත ලෝකේ නැති වෙලා අභාවයට ගියත් චන්ද්‍ර සූර්යෝ මේ ඉරහඳ පෘථුවියෙහි වැටුණත් මහා මේරු පර්වත රාජයා සම්පූර්ණ විසිරීලා ගියත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුන්ට වෙන දුකක් ගැන කවදාකවත් සතුටින් ඉන්නවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඉරහඳ වැටිලා ගියත් මහා මේරු පර්වත විසිරීලා ගියත් ඒකට කවදාකවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කිතේ අර වගේ දෙයක් ඇත් වෙනවා කියන එකට හේතුවක් හදන්නේ නැහැ කියනවා. යම් හේතුවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෝප වෙලා සිත දූෂණය වෙනවා නම් ඒ කිපෙන කාරණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැති කරලා දාලා තියෙන්නේ. ස්වාමීනි, අරහත් මාර්ගය තුලින් සම්පූර්ණයෙන්ම මේ විදිහට උන්වහන්සේ මේ කෝපය කියන එක සිඳලා දාලා තියෙන නිසා, ඒ හේතු නැසලා තියෙන නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ නැසුවත් කවදාකවත් අර වගේ ඉවසන්නේ කියනවා තව කෙනෙකුට එහෙම නිරේ යන්න වෙන එක. අන්නෙතෙන්දී නාගසේන මහරහතන් වහන්සේ කියනවා, එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිතුවිල්ලකින් නෙමෙයි නම් අරයා නිරේ ගියේ, ඇයි යා නිරේ ගියේ කියලා අහනවා. එතන කියනවා, ස්වාමීනි, ඒකට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කිසිම සම්බන්ධයක් නැහැ. එතන අරයා කරගත්ත අකුසලයේ හින්දා තමයි යා නිරේ ගියේ. එතකොට මෙතෙන්දී පෙන්නනවා, අන්න බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ නොයවම සාම උන්වහන්සේගේ සිතර සිතුවිල්ලක්වත් පහළ නොවීම අරයා නිරේ යනවා. ඒ වගේ තමයි කියනවා මේ දානයක් පිළිගන්නකොටුණත් පූජාවක් කරනකොටුණත් ඉවසීම නොයවම සීමා කියන පැත්ත ප්‍රතිග්‍රහකයාගේ පැත්තේ ඒක නෙමෙයි බලපාන්නේ, අර කෙනාගේ පැත්තේ තියෙන කුසලය අකුසලය කියනවා. ඒක දෙන කෙනාගේ. ඔව්. දැන් නන්දක යක්ෂයා දුන්නේ ටොක්ක්ක්නේ. ඔව්. එයා දන් දුන්නා වගේ එයා දුන්නේ ටොකුපාර. ටොකුපාර දුන්න එකට සරියුත් මහරහතන් වහන්සේ ඉවසන්නේත් නැහැ, නොඉවසන්නේත් නැහැ. උන්වහන්සේ මෙයාට මෙසේ වේවා, මෙයා නිරේ ආවා මොකක්වත් කල්පනා කරන්නේ. උන්වහන්සේට ඒ ගැන අඩුතරම උන්වහන්සේ දන්නේත් නැහැ ටොක්ක්ක් කියන්නේ කවුද කියලා දන්නේ නැතුව. මතක ඇතිනේ ඒක. එතෙන්දී මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා අහනවා, ඔබ වහන්සේට කොහොමද මේ ඔබ වහන්සේ සුවෙන්ද කියලා. ඔව්. තදින් පාර වැදුන නිසා. ඔව් මං සුවෙන් කියනවා. ඔබ වහන්සේට මේ හිසේ හිමුකොත් එහෙම වේදනාවක් එව නැද්ද කියනවා. මේ අන්ත පොඩි කැක්කමක් තියනවා තමයි කියනවා. ඒ කියනකන්වත් දන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඉච්චරට සමාධිමත් සිතක හිටියේ. එතකොට වරුණ, ඒ කියන්නේ එතන මේ දැන් ඔබ වහන්සේ කියන විදිහට කරන ප්‍රතිග්‍රාහකයාගේ මේක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ප්‍රතිග්‍රාහකයා හිතන්න ඕනේවත් පිළිගත්තු කතාවක්වත් කිසි දෙයක් නැතුවම අරයා කරගත්ත කර්ම විපාකෙට එයා නිරේ යනවා. එතකොට මෙතෙන්දී චරියත් මහරහතන් වහන්සේ කිසිම ඉවසීමකුත් නැහැ, නොයවසීමකුත් නැහැ. උන්වහන්සේගේ පැත්ත බලපෑමක් කළා නැතුව. හම්ඳුනේ මට තව පොඩි දැන් ඔය වගේම කාරණාවක් තමයි සමහරු මේ ඒක අර්ථ ගන්නනවා. මේ දැන් ඔය මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙහෙස කර කර ඕනාවට වැඩිය ඒ තුන් වතාවකට වැඩිය ප්‍රශ්න කර කර අහන ගියාම යාගේ හිස හත් කඩකට පැලෙනවා. මේ වගේ කියනකොට මහා කාරුණිකයන් වහන්සේ නමක් අතින් එහෙම වෙන්නේ කොහොමද? අන්න එහෙම කියලා විමසන අවස්ථාවක් තිබෙනවා. මේ කාරණාවත් ඔය අසුරේ පාදනවා. මේ කාරණාවම තමයි. දැන් බලන්න මේ ලෝකේ පොළොව පලාගෙන නිරේ ගියපු අය 5 දෙනෙක් ගැනනේ කතා වෙන්නේ. ඔව්. දැන් මේ 5 දෙනාගේම කතාවල කවදාකවත් ඒ චරිත බුදුහාමුදුරන්ට සම්බන්ධවත් තියෙනවා. ඊට පස්සේ ශ්‍රාවකයන්ට සම්බන්ධවත් තියෙනවා. ශ්‍රාවිකාවන්ට සම්බන්ධවත් තියෙනවා. කවුද මේ 5 දෙනා? චින්චමානවිකාවයි, මේ සුප්පවෘද්ධ රජතුමයි, මාලිගාවෙම පොළොව පලන් ගියානේ. දේවදත්තයි, තාත්තා පුතයි දෙන්නම ඉන්නවා. ඊට පස්සේ නන්දක කියන අපි කිව්ව
තොක්කැන්නපු යකයි නන්දක කියන ඒ නමින්ම අර සල්ලාල මිනිසයා උත්පලවන තෙරණිය දූෂණය කරපු අන්නේ නන්දක කියන මානවකයයි. ඉතර මේ අය හැම කෙනෙක්ම එක්ක බුදුහාමුදුරුවන් එක්ක ශ්‍රාවකයෙකුට එක්ක ශ්‍රාවිකාවකට කරදර කරලා ප්‍රශ්න ඇති කරලා. හැබැයි එතන ග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයාගේ ගුණයක් අපි දකින්නේ හැමතිස්සෙම. වරුණ දැන් ඒක තමයි කියන්නේ. ඉතින් අපි පූජාව කරනකොටත් ඉතින් ඒ ගුණේනේ දකින්නේ. උන්වහන්සේගේ පිළිගැනීමේ තියෙන ගුණේ අරහන් කියන. එහෙමයි. එතකොට මෙතෙන්දි කර්මයේ පැත්තෙත් උන්වහන්සේලා කිසිම කෙනෙක් කවදක්වත් මෙයාට මෙසේ වේවා කියලා අදිසානයක් ඇති කරගත්තු හින්දා නිරේ ගියා නෙමෙයි නං. එහෙනම් ඉතින් මේ අද කරන පිනට අර වගේම මෙයාට මේ විදිහට සුගතිය යන ලැබේවා කියලා උන්වහන්සේලාගේ කිසිම අදිස්ථානයක් ප්‍රාර්ථනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ සුගතිය යන. ඔව් ඒ කියන්නේ එහෙම දීලා බලාපොරොත්තු වෙන්නත් එපා. ඔව් එතකොට දැන් අපි ශ්‍රාවකයන්ට කේ පහසුවෙන්ම කිව්වොත්. ඔව් එතකොට ඒකෙදී පැහැදිලි වරණ බොහොම ලස්සන්ට නාගසේන මහරහතන් වහන්සේ වෙන්නනෝ. එහෙනම් ඉතින් ජීව සුජීවත්ව හිටියත් උන්වහන්සේලා පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේලාගේ අදිස්ථානයෙන් උන්වහන්සේලාගේ ඉවසීමකින් නෙමෙයි නම් දුගතිය යන්නේ සුගතිය යන්නේ. ඒකට පිරිනිවන් පෑවත් එය එසේම තමයි. හම්දුරනේ එතකොට මේ අදට අපි එහෙනම් වරණ යම්කිසි ශ්‍රාවකෙක් සෑවන්දනාවක් කරලා දහතුන් වහන්සේලා වන්දනා කරලා එහෙම නැත්තම් මේ මල පූජා කරලා හරි යම්කිසි තමන් දෙයක් කරනවා නම් ඒක ශ්‍රද්ධාවෙන් තමන් කරාට පස්සේ තමන් ඒකේ ඵල ලබනවා කියන එක උන්වහන්සේලා පිරිනිවන් පෑවට අවශ්‍ය නැහැ. දැන් එහෙනම් මේ වගේ ප්‍රශ්නය මං අහන්නේ ඇයි අහන්නේ මං ඒක මේ අහන්නේ ඇයි ප්‍රශ්නයක් මිලිඳු රජතුමාට හිතෙන්නේ? එහෙනම් මේවා කතන්දර කතාව සමාජය තුළ එදත් තිබිලා තියෙනවා. එහෙමයි. පිරිනිවන් පායවට පස්සේ ඕ බොරු වැඩ. බොරු වැඩ. මේ නිකන් බොරුවට චෛත්‍ය එකට ඔය විදියට ඔය අනම්මනම් පූජ කරනවා මේ බුදු පූජා කියලා මේ කෑම තියෙනවා මේ විකාර. මේ ඕවා නෙමේ යෝනේ පටිසමුපාදය අවබෝධ කරන එක යෝනේ. මේ පූජා තියති ඔක හරියන්නේ නැහැ කියලා එදා කතාවක් තිබ්බ හින්දා නෙහොම් ප්‍රශ්නයක් අහන්නේ. එහෙමයි. ඉතින් ඒක අදටත් තියෙනවා. ඒ කියන්නේ වරුණ ශ්‍රද්ධාව තුලින් කරන දේපව ප්‍රතික්ෂේප කරන අය ලෝකෙ හැම කාලෙම එහෙනම් ඉන්නවා. එහෙමයි. එතකොට එයාලා සමහරලාට අර හිතනවා මේ ගැඹුරු ධර්ම තේරුම් අරගෙන ඒ ඔස්සේම කටයුතු කරන එක තුළ විතරයි ශ්‍රද්ධාව තියෙන්නේ කියලා. දැන් අද අපි කතා කරපු උපනිෂ සූත්‍රෙත් බොහොම පැහැදිලිව පටිසමුපාදය අවබෝධ වෙනකොට තමයි දුක අවබෝධ වෙන්නේ. ඒ තුලින් තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ කියලා පේනවා. එහෙමයි. ඒ ශ්‍රද්ධාව ඇතිච්ච ශ්‍රාවකයා යම් කිසි විදියට දන්පැන් පූජා කරන එක බොරු වැඩක්ද නැද්ද කියන එක මේ රහතන් වහන්සේලාම විස්තර කරලා දෙන්නේ. මිලිඳු රජතුමාට විස්තර කරලා දෙන්නේ කෙලෙස් සහිත කෙනෙක් නෙමෙයි නාගසේන මහරහතන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේ වරුණ ප්‍රඥාව පරිපූර්ණ කරගෙන ශ්‍රද්ධාව තුළ පිහිටපු කෙනෙක්. ඒ උත්තමයන් වහන්සේ එහෙනම් පූජාවේ ප්‍රතිග්‍රාහකව නැතුවත් දෙන්න මේක බොරු වැඩක් නෙමෙයි කියන එක හිස් වැඩක් නෙමෙයි කියන එක පෙන්නන්නේ. අපි ඒ සමබර බව තේරුම් ගන්න ඕනේ වරුණ. ප්‍රඥාව ඔස්සේම ශ්‍රද්ධාව ඇති වෙනවා වගේම ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා නිරන්තරයෙන්ම දන්පැන් පූජා කරමින් ඒ ශ්‍රද්ධාවෙන් කරන කටයුතු කවදාකවත් ප්‍රතික්ෂේප කරේ නැහැ. නමුත් අද වර්තමානයේ ඔබ කියපු විදියට ශ්‍රද්ධාවෙන් කරන දේවලුත් ප්‍රතික්ෂේප කර කර එහෙමයි. ශ්‍රද්ධාව කියන එක වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන මිනිස්සු සියලු දෙනා අර සමච්චලයට ලක් කරන තරම ගහන්නේ නිවනටයි. හම්දුරනේ තව මේ ඔබ වහන්සේගෙන් මේ තර්කානුකූලව නෙමෙයි මේක අපේ අවබෝධය පිණිසම දැනගන්නට කියලා. දැන් දේශනාවල තිබෙනවනේ දානීය පිළිබඳ කාරණාවල තියෙනව නේද? ගිහියෙකුට දෙනවට වඩා පැවිද්දෙකුට දෙන දානීය උතුම්. ඊට වඩා රහතන් වහන්සේ නමකට ඊට වඩා බුදු කෙනෙකුට දෙන දානීය උතුම් කියලා. එතකොට මේ ප්‍රතිග්‍රාහකයාගේ ඒ ගුණයත් එතකොට ඒකට හේතු වෙලා තිබෙනවද? දැන් අපි කලින් සඳහන් කරපු කාරණාවත් එක්ක විමසා බලන වෙයි. ස්ථිරවම වරණ ප්‍රතිග්‍රාහකයාගේ පැත්ත බලපානවාමයි. ඒ දැන් ඔබ බලන්න කර්ම කියනකොට පුණ්‍ය කර්ම වගේම පාප කර්ම වලටත් ඒක ඒ විදියමයි. දැන් අපි දන්නවා සමහර වෙලාවට කියනවා ආනන්තරි පාප කර්ම වල මව මරුවම පියා මරුවම රහතුන් ඝාතනය කළාම බුදු කෙනෙක්ව ඝාතනය කරන්න බෑ කිසි කෙනෙකුට. ලේසලවීම. උන්වහන්සේගේ ලේසලවීමක් විතරයි. ඉතින් ඒතකොට සංඝයා බේද කිරීම. දැන් ඔය සියලු චරිත මොන චරිතද? කෙනෙකුගේ ජීවිතයට මුණ ගැහෙන සුවිශේෂම ගුණ තියෙන චරිත ටික. ලෝකේ බලන්න බුදුහාමුදුරුවෝ කියන්නේ අසම සම ගුණ තියෙන අපිට මුණ ගැහෙන ලෝකේ චරිතේ. ඊළඟට සංඝයා කියන්නේ රහතුන් කියන්නේ මේ ලෝකේ අපිට මුණ ගැහෙන ගුණ ටික. බුදුහාමුදුරුවන්ට විතරයි දෙවෙනින්නේ රහතුන්ගේ ගුණ ටික අපිට මේ ලෝකේ මුණ ගැහෙන්නේ. ඊළඟට සංඝයා. ඊළඟට අම්මා තාත්තා. ඔය තමයි අපේ ජීවිතේට මුණ ගැහෙන ගුණයෙන් උඩම ටික.
ඒ අයට කරන හිංසා, ඒ අයට කරන පීඩා වල ටිකට ආනන්තරිය පාප කර්ම. ඒ කියන්නේ කෙලිම අතරක් නැතුව නිරේ උපදින සිද්ධ වෙනවා. දැන් අපි කිමුකෝ ওই ටිකම කරනවා තව කෙනෙකුට. ලේසල වීම බුදු කෙනෙකුට නෙමෙයි, සාමාන්‍ය මේ වෙන කාට හරි ලේසල වීමක් කරනවා. එතකොට වරුණ බුදු කෙනෙකුගේ ලේසලවන්න වෙච්ච මේ චේතනාවයි තව කෙනෙකුගේ ලේසලවන්න වෙච්ච චේතනාවයි සමාන වෙන්න පුළුවන් චේතනාවෙන්. නමුත් චේතනාවෙන් සමාන වුණාට ඵලය වෙනස්නේ, ප්‍රතිඵලය. අපි දැන් මෙහෙම හිතමු, රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. රහතන් වහන්සේලා අතරේ හැම රහතන් වහන්සේම වරුණ අරහත්ත්වයට පත්වෙච්ච බව බෝඩ් ගහගෙන කියාගෙන ඉන්නේ නැහනේ. එහෙමයි. රහත් වෙච්ච බව දන්නේ නැතුවම සමාජයේ මුණ ගැහෙන සංඝයා ඉන්නවා. එහෙමයි. අතීතෙත් එහෙම ඕන් තරම් සමහර මිනිස්සුන්ට මුණ ගැහෙන රහත් වෙලා කියලා දන්නේ නැහැ. නෑ, එහෙමනම් අර ලකුණ්ඩක පද්ධියාමුදුරන්ට ටොකු වෙනගෙන සමාචාර කරගෙන යන්නේ නෑ නෑනේ. එතකොට වරුණ දැන් කෙනෙක් යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කරනවා. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ. මෙයා දන්නේවත් නෑ මෙයා අර ස්වාමීන් වහන්සේව ඝාතනය කරලා. එතකොට අපි කියමු තව ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කරනවා. දැන් අර රහතන් වහන්සේ රහත් වෙච්ච බව නොදැන ඝාතනය කරපු එකයි, රහත් නොවෙච්ච ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කරපු එකේ, දැන් මෙයාට දෙතනම තියෙන ඝාතන චේතනාව සමානයි කියමු. රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න යනවා මිනිස්සු ඝාතනය. ඔව්, දෙතනම මේ ස්වාමීන් මෙයාට තියෙන්නේ මම මේ භික්ෂුව මරලා දැම්ම අයියස්ලා කියමු. ඔව්, අයියස් සටන් කාමියෙක් ඇවිල්ලා මේ ඇවිල්ලා අපේ ආගමට නෝ යක්ෂයෙක් කියලා හැඟීමෙන් මැරුවා. සාමාන්‍ය හැඳුරුම්ගත් මැරුවා. නමුත් සාමාන්‍ය හාමුදුරුවන්ව මුලින් මෙරුවා කියමුකෝ. දැන් මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ අපවත් කරපු එක මුලින් තියෙද්දි මේ මිනිස්සයාට තාම ස්ථිරවම නිරේ යනවා කියන එක නෑනේ. මෙයාට ඕනනම් අර කර්මයෙන් බේරෙන්න ධර්මයෙන් ප්‍රයෝජන ගන්න තාම ශක්තිය තියෙනවා. හැබැයි මෙයා අර රහතන් වහන්සේවත් අර චේතනාවම සමාන මට්ටමකින් ඝාතනය කළා. රහත් වෙච්ච කතන්දර මෙයා මුකුත් දන්නේ. දැන් කෙලින්ම අර මෙයාට ධර්මයෙන් කර්ම විසඳනවසෝ අහිමිම වෙලා යනවනේ. ඉතින් එතනම් බලන්න තමන්ගේ චේතනාව පැත්ත සමාන වුණාට කර්මයේ පැත්ත වෙනස් වෙනවා. ඇයි කර්මයේ පැත්ත වෙනස් වුනේ? තතිග්‍රහකයාගේ ගුණයත් එක්ක. ඒ ගුණෙත් එක්ක. ඉතින් එතකොට පාප කර්මයේ පැත්තත් ඒ වගේ වෙනස් නම් පුණ්‍ය කර්මයේ පැත්තත් අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි. එතකොට සාමාන්‍ය ස්වාමීන් වහන්සේට දෙන දෙයට වැඩිය රහතන් වහන්සේට දෙන දේ තුල ඵලය අනිවාර්යෙන් වැඩි වෙනවා. වෙනස් වෙනවා. බුදු කෙනෙකුට දෙනකොට ඊටත් වඩා ඵල වෙනස් වෙනවා. එහෙමයි. ඉතින් ඒක පුණ්‍ය කර්මයට පාප කර්මයට හැම දෙයකටම බලපානවා. බාහිරින් මේ ඒකට සහභාගී වෙන ප්‍රතිග්‍රහකයාගේ පැත්ත. හැමතර දැන් එතකොට ශ්‍රද්ධාව ඇති කරගත් යුත්තු බුදුරජාණන් වහන්සේගේ අවබෝධ කරගත් ඥාණයටනේ. දේව වහන්සේ සඳහන් කළ ආකාරයට උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ අවබෝධඥාණය තමයි අපි ශ්‍රද්ධාව කියලා. දැන් සමහරු හිතන්න පුළුවන් නැත්නම් සමහරු කියනවත් එහෙම කියන අවස්ථා උදා වෙලත් ඇති. තව කෙනෙකු අවබෝධ කරගත්තු ඥානයකට අපි කොහොමද ශ්‍රද්ධාව ඇති කරගන්නේ අපිට ඒක ඇති වෙලා නැත්තම් කියලා. වරණ මේ ඔතන ශ්‍රද්ධාව කියන්නේ පිළිගන්නවා කියන එකනේ. එහෙමයි. දැන් බුද්ධ ආදී අටතෙන් පිළිබඳ සැකයක් ඇති කරගන්න එපා කියන. දැන් ඔතන මග පිළිගන්නේ ඇයි? මග යන්න අනිවාර්යෙන් ඒ කෙනාගේ මග ගැන අපිට විශ්වාසයක් තියාගන්න ඕනේ. දැන් මෙහෙම කියමු, වෛද්‍යවරයා වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. ඒතර වරුණ අපි යම් කිසි අසරණකමක ඉන්නවා. මොකද අපේ අසරණකම වෛද්‍යවරයා අභ්‍යාස තියෙන රෝගේ. රෝගේ. එතකොට රෝග කියන අසරණකමින් අපි ඉන්නකොට වෛද්‍යවරයා ඒ රෝගයට හේතුව සහ රෝගේ නැති කරන්න ඕන කරන ප්‍රතිකාර ගැන එයා ඉගෙනගත්තු කෙනෙක්. දැන් වරුණ අපිට වෛද්‍යවරයා ගැන විශ්වාසය ඉස්සෙල්ලා තියෙනවනම් වෛද්‍යවරයා මේ විෂය ගැන අවබෝධකින් ඉන්න කෙනෙක් කියලා විශ්වාසය නිසා නෙමෙයිද අපි වෛද්‍යවරයා ළඟට යන්නේ? ඒ විශ්වාසය නිසාමයි. එතකොට වරුණ වෛද්‍යවරයා අපිට කියනවා ඔයාගේ මේ මේ රෝගෙට මෙන්න මේක තමයි ප්‍රතිකාරය වායක කරන්න කියලා. දැන් අපි ඕක කරන්න නම් වෛද්‍යවරයා විශ්වාස කළ යුතුයි. අපිට වෛද්‍යවරයාගේ අවබෝධය විශ්වාස කරන්න වෙනවනේ. එහෙමයි. වෛද්‍යවරයා ඇති කරගත්ත දැනුම. ඔව්. ඒ තුලින් යා මේකට දෙන ප්‍රතිකාරය කරන්න නම් අපි අනිවාර්යෙන් එයාගේ දැනුම විශ්වාස කරන්න ඕනේ. ඒතර ඕන කෙනෙක් අපෙන් අහනවා ඔයාට ඒ දැනුම නැතු ඔයා මොකටද අනුන්ගේ දැනුමක් විශ්වාස කරන්නේ? ඔයා මොකටද අනුන්ගේ එකක් පිළිගන්නේ? ඔයාට ඒක නැහැනේ කියලා අපිට කවුරුරි කියනවනේ. දැන් ඔය වගේම කාරණාවකදී සමහරු කියපු දෙයක් තමයි දේශනාවලම තියෙනවා කියූ පමණින් පිළිගන්න එපා, ඇසූ පමණින් පිළිගන්න එපා. එතකොට ඔකට සම්බන්ධ කරන්න යම් කෙනෙක් උත්සාහ දරුවොත් එහෙම අනිවාර්යෙන්ම වෛද්‍යවරයා කියලා කෙනෙක් අපිට එක දෙයක් කිව්වට අපි කිව්ව පමණින් පිළිගන්න සුදුසු නැහැ. ඒ නිසා තමයි වරුණ අපි එයා වෛද්‍යවරේද කියලා තහවුරු කරගෙන එයාගේ උපදේශ ගන්න. මේ මිනිස්සෙක් කැවිලක පාට මම කිව්වොත් එහෙම මම ડોක්ටර් කෙනෙක්,
මේ ඔයාගේ මේ ලෙඩේට මෙන්න මේක කරන්න. එහෙමයි. අපි කිව්ව පමණින්ම පිළිගන්න බෑ. කිව්ව පමණින්ම පිළිගන්නේ නෑ කියන කේ තේරුම අන්න එහෙම. හැබැයි එයා වෛද්‍යවරයෙක් බව තහවුරු වුණාට පස්සේ. ඔව්. හරිද? එයා වෛද්‍යවරයෙක් බව තහවුරු වුණාට පස්සේ එයා අදාළ ප්‍රතිකාර හරියටම කරනවා කියලා තහවුරු වුණාට පස්සේ අන්න එතකොට මේ මිනිස්සයා කියන එක පිළිගන්න එපා කියලා කියනවනම් මේ මිනිහට මුකුත් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ මහා සංඝරත්නය සාක්ෂි කරගෙන සත්තට වන බව දුකට වේදානම් බුදුරජාණන් වහන්සේ කියලා පිළිගන්න පුළුවන්. පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ ආර්ය සත්‍ය අවබෝධ කරා කියලා පිළිගත්තට පස්සේ හරිද? උන්වහන්සේ මේ මග දන්න උන්වහන්සේ මේ මග වැඩුවා. උන්වහන්සේ මේ මග පරිපූර්ණ කළා. උන්වහන්සේ මේ සම්පූර්ණ ප්‍රශ්نين මිදුනා කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේ කියන එක පිළිගන්න එපා කියනවනම් ඒක හරියට මෙන්න මේ වගේ. එහෙමයි. ලෙඩක් තියෙන ඔයාට ඒ ලෙඩේට බෙහෙත් දන්නේ අනිවාර්යෙන් ඒ ප්‍රතිකාර වලට අවබෝධය තියෙන වෛද්‍යවරු. හැබැයි වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් කියලා තහවුරුනාට පස්සේ වෛද්‍යවරයාගේ ප්‍රතිකාරයේ ඒ ලෙඩේට මේ සුදුසුයි කියලා තහවුරුනාට පස්සේ ඒත් එහෙම මේ පිළිගන්නේපෝ වාට හිතන්නේ කොහොම කරන්න කියලා ලෙඩාට කියන්න පුළුවන්ද? ලෙඩාට කවදාක වරුණ තමන්ට ඕන එක කරන්න පුළුවන්ද? බෑ. බෑනේ. වෛද්‍යවරයා කිව්වට මේ ඔයා කියන පමණින් මම පිළිගන්න ලෑස්ති නෑ. මං කරන්නේ මට ඕන එක කියලා. ලෙඩා යාට ඕන එක කරන්න ගියොත් මොකෝ වෙන්නේ? ලෙඩා මැරෙනවා. මෙතනත් වෙන්නේ අන්න ඒ වගේ එකක් නේ. මේකෙදි වරුණ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ ඩොක්ටර් කෙනෙක් වගේ මේ සාමාන්‍ය සරල දෙද වෛද්‍යවරු කියන ලෝකෙට මෙක්කිනාද? ඔවුන් තරම් ඉන්නවා. හැබැයි බුදුවරු කියන්නේ ලෝකෙට මෙක්කෙනයි. ඉතින් එතකොට වෛද්‍යවරු කියන එකට පත් වෙන්න ලෝකෙ බොහෝ දෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ දේ පවා අපිට අනිවාර්යෙන් පිළිනොගෙන ඵල ලබන්න බැරි නම් බුදු කෙනෙකුගේ ඵලය කොහි ලබන්නද? උන්වහන්සේ පිළිනොගෙන. එහෙමයි. ඒ නිසා තමයි බුදු කෙනෙකුගේ අවබෝධය අපිට නැති වුණාට අපි උන්වහන්සේගේ අවබෝධය පිළි අරගෙන උන්වහන්සේ කරන්න කිව්ව දේ කරලා උන්වහන්සේ කිව්ව ඵලය ලබන්නේ. හන්දරේ සරණාගමනේ ගිය පමණින් ඒ ශ්‍රද්ධාව ඇති වෙනවාද? පරිපූර්ණ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ශ්‍රද්ධාව තහවුරු වෙන්නේ කොතනද හන්දරුනේ? ශ්‍රද්ධාව කියන එක හැමතිස්සෙම සාපේක්ෂයි. ශ්‍රද්ධාව කියන එක වරුණ අපේ තෙරුවන් සරණ යන මොහොතේ අපිට සරණයි කියලා දැනිලා බුදු කෙනෙක් ළඟ ඒ සරණ තියනවා කියලා දැනෙච්ච තැන ඉඳලා පිළිගත්තු තැන ඉඳලා අරහත්ත්වේ දක්වාම ක්‍රමක්‍රමයෙන් පියවර වශයෙන් යන තැන. හොඳේ සමහරු ශ්‍රද්ධාව ඕක මේ වගේ විශයක්. ගණිතගම. දැන් ගණිතය කියන එක ගත්තම අපි ලදරු පාසලෙත් ගණිත ඉගෙන ගන්නවා. ඔව්. එක වසරෙත් ගණිත ඉගෙන ගන්නවා. දෙක වසරෙත් ඉගෙන ගන්නවා. තුනෙත් ඉගෙන ගන්නවා. ඔහොම ගියලා 5 6 7 8 9 10 11 හැම එකෙම ගණිත ඉගෙන ගන්නවා. ඒතර දැන් අපිට කියන්න පුළුවන් ද මේ ලදරු පාසලේ ගණිත ඉගෙන ගත්තට පස්සේ 11 වසරේ ළමෙක් කියනවා මේ මට ගණිත උගන්වන්න එන්න එපා. ඕවා මේ අපි මොන්ටිසෝරි යන කාලේ කරපුවා. ඔය විශේ අන්න ඒ වගේ එක තමයි ශ්‍රද්ධාව කියන එක. එහෙමයි. මේ ශ්‍රද්ධාව වරණ ප්‍රාථමික මට්ටමේ ඉඳලා ප්‍රඥාව දියුණු වෙනකොට දියුණු වෙනකොට දියුණු වෙනකොට ශ්‍රද්ධාව දියුණු වෙන එක. එහෙමයි. මේකෙදි රහතන් වහන්සේට තියෙන ශ්‍රද්ධාව එකක්. ඒ වගේම අනාගාමි ශ්‍රාවකයකට තියෙන ශ්‍රද්ධාව එකක්. සෝවාන් සකදාගාමි උත්තමයන්ට තියෙන ශ්‍රද්ධාව එකක්. සද්ධානුසාරී ධම්මනුසාරී අයට තියෙන ශ්‍රද්ධාව තව එකක්. එහෙමයි. සාමාන්‍ය පෘථජන මිනිසෙකුට ඇති වෙන ශ්‍රද්ධාව තව එකක්. ඔය දෙමං මේ අහන්න හේතුවක් තුලේ සමාජයේ ශ්‍රද්ධාවෙන් ඉන්නවා. Tamanṭa ඒ ශ්‍රද්ධාවෙන් ඉඳලා ප්‍රශ්නයක් ඇති වුනහම ශ්‍රද්ධාව නැති කරගෙන බනිනවා. ආපහු ටික කාලයක් ගිහින් Tamanṭa යම් යහපතක් වගේ වෙනකොට දැක්කොත් එහෙම ආපහු ශ්‍රද්ධාව ඇති කරගන්න. මේ විචල්්‍ය වෙන්නේ ඒ කියන්නේ පරිපූර්ණව පිහිටලා නැහැ. ඒ කියන්නේ ඒ ස්වභාවය අනුව ශ්‍රද්ධාව බාහිරින් Tamanṭa ආරෝපණය කරගෙන වගේ තියෙන අවස්ථාවක් අපි දකින්නේ. එතන වරණ තියෙන ශ්‍රද්ධාව නෙමෙයි. දැන් ඔය අන්න එක තමයි වහන්සේගේ මට තවශ්‍ය. දැන් කියනවා මේ බෝධිය මහ බුදුම අනුහස්තියන එක මේ බලන්න බුදුහාමුදුරන්ගේ තියෙන බලේ රැස්සී දෙනව මෙතනින්. ඒව තුල ශ්‍රද්ධාවක් නෙමෙයි තියෙනවරණ. ඒව වෙන ආගම් වල මේ ඕන තරම් තියෙනවනේ කතා කරනවනේ. මේ දෙවියා මෙහෙම මහා ආශ්චර්යයි බල තියෙනවා. බල සම්පන්නයි. එතකොට මේකෙදි සංකේතාත්මකව විවිධ දේවල් කෙරෙහි ඇති කරගත් ඒ සංඥා මාත්‍රයක් විතරයි එතන මේ තමන් අර පැන යන එක. ඔය පැන යන එක හරියට ඕක ලස්සන උපමාවක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. උපතින්ම දෘශ්‍යාබාධිත මිනිසෙක් ඉන්නවා. මේ මිනිහයාට කොහේ හරි තැනකට යන්න ඕන වෙනවා. මෙයාට දැන් යන්න ඕන වෙච්ච තැන ගැන මෙයා දන්නේ නැහැ නේ. මෙයා දෘශ්‍යාබාධිතයි. ඔව් පේන්නේ නැහැ. මෙයා ගිහිලා වරන කෙනෙකුට කියනවා මට අසවල් තැනට යන්න ඕනේ. එතකොට එයා කියනවා ආ හරි.
මං ඔයාට පැත්ත පෙන්නන්නම් කියලා මෙයාව හරවන එක පැත්තකට හරවලා කියන ඔන්න ඔය පාරේ දිගටම යන්න ඔයාට ඕන තැනට යන්න පුළුවන් කියලා. දැන් අර මිනිස්සයා ඒ පැත්තේ හැරිලා යනවා. මෙයා දන්නේ හරියටම ඇත්තටම එහෙ තියනවද නැද්ද? අර හරවපු එකට යනවා. ඔව්. යනවා යනවා යනවා. දැන් ඊට පස්සේ කෙනෙක්ගෙන් අහනවා මේ මට අසවල් තැනට යන්න ඕනේ. අර මාව මේ පැත්තට හැරෙව්වා. දිගටම හොම යන්න කිව්වා. මේ මම යන පැත්ත හරිද? ඔව්. මට එතෙන්ට යන්න පුළුවන්. දැන් එතකොට ඒ දෙවෙනියට හම්බෙච්ච මිනිස්සයා කියනවා අයියෝ ඔයා වැරදි පැත්තක යන්නේ. ඔයා ඔහේ නෙමෙයි මෙන්න මේ පැත්තට යන්න කියලා ඔන්න තව පැත්තකට හරවනවා කියනවා. දැන් මෙයා ඒ පැත්තට යනවා කියනවා. යනවා 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 යනවා. ඊට පස්සේ මෙයාට ආයෙතන මේ හරිද දන්නේ තව කෙනෙක්ගෙන් අහනවා. එයා තරකම කරනවා වරුණ. දැන් මේ ඇස් අන්ධ මිනිස්සයා හරිම අසරණයිනේ. හරෝණ හරෝණ පැත්තට ඔහේ යනවා යනවා යනවා. අපේ චන්දදායකයෝ වගේ. ඔක ගොඩක් ඒවට ගලපතයි. මේ බුදුහාමුදුරන්ගේ උපමාව. එහෙමයි. වරුණ දැන් බලන්න අදත් තියෙන තනිකරෝකනේ. මේ අර අර බෝධිය ළඟ මහා ආශ්චර්යයක් තියෙන හරිම අනුහස්. ඒ පැත්ත ඒකට ගිහිල්ලා මෙන්න මේ දවස් ගන්න මෙන්න මේක කරන්න. අන්න හැරෙව්වා. යනවාද ඒකට? ඔව් දැන් නිකවරටි ඒ දවස්වල පෙරලි පෙරලි ගියා. ඊට පස්සේ කියන අර අසවල් මිනිස්සයා සෙත් කවියක් කියනවා. ඒකට ගිහිල්ලා නිකන් කවියක් කියලා බලන්න. මා අපිත් දන්නවා දන්න ගොඩක් අයට මෙහෙම වුණා. දැන් ඒ පැත්තට හැරෙව්වා. දැන් අන්න යනවා. මේ අන්ධ මිනිස්සු දෘශ්‍යාබාධිතව හැරමිටියත් එක්කම යනවා. හරවන හරවන පැත්තට. එහෙමයි. Taman dannit neka hariyata wenoda nadda mukut waruna buddhimat kena eka neme karana haro haro inne es honda karaganna upakara es deka honda unaanta passe waruna aayi kaagewat herawili onne taman swaadinawa therum ganno kaliyutte meekai me de thamai metana wennone anika edaata therunoma me aragollu mawa arehita harawala mehita harawala tanikara boruwak karala thiyenne kiyala ඒ වගේ වරුණ මේ ප්‍රඥාව තුලින් ශ්‍රද්ධාව ඇති වෙච්ච තැන ඇස් හොඳ වුණා වගේ. දැන් මේ වෙලාව අපිට ඕන කරන්නේ එහෙම එකක්. නැතුව මේ එක එක පැති වලට හරවන එක නෙමෙයි. දැන් ඔබ කිව් විදිහට කාලෙන් කාලයට වෙනස් වෙන්නේ හැරෙනවා. ඔව්. සමහරට අර ඒක බෞද්ධකම නෙමෙයි අපේ. ඒ බෞද්ධකම වැඩකුත් නෑ. ඒක බුදුහාඳුර ප්‍රතික්ෂේප කරපෙක මේ කියවන උපමාවෙන්. එහෙමයි. සමහරට අර කලින් හැරිලා ගියපු පැත්තකටම ආපහු හැරෙන්නත් පුළුවන්. ඔව්. හරි පැත්තේ එතන වෙන්නත් පුළුවන්. ඔව්. ඒක තමයි අර ඔබ කිව්ව දැන් එක කාලයක් වුණ මේ ඒ බෝධිය ළඟට ගියා හරි අනුහස් තිබ්බා කියලා ආයි අතෑරලා දානවා එක්ක බලාපොරොත්තු වෙච්ච දේ උනේ නෑ. කාලය චන්ද්‍රිකා වැවම පිරිත් කළා. ඒ වගේ තිබ්බනේ. මේ කාලෙන් කාල දැන් ඔන්න දැන් චන්ද්‍රිකා වැවේ ආයෙ ගිහිල්ලා පිරිත් කර කර පිරිත් පැන් බොන්න උදංගලන්නේ නෑනේ. එතකොට වරුණ දැන් ඔන්න ආයි මතුණා කියමුකෝ එහාමුදුරෝ. හරි. ඒ විදිහට ආයි පිරිත් කරන්න ගත්තා කියමුකෝ. දැන් ඔන්න එක්කෙනෙක් දෙන්නේ කිව්වා කියමුකෝ හරිසුවයි කියලා. දැන් මෙච්චර කාල චන්ද්‍රිකා වැව දිහා බලපුවත් නැති අය. දැන් ওই වැව ආයි බෙහෙත් මේ පිරිත් කරනවා කියමුකෝ. දැන් ආයි දුවන්නේ නැද්ද? වහ වෙනකන් හරි බොයි. ඔව්. එතකොට ඒ හරවනවා. හැරවපු ගමන් යනවා. එහෙමයි. ඉතින් ඒ අය තමයි අර මම දේශනාවේදී කිව්ව බුදුගුණ බලෙන් අරක සෝ කරනවා මේක සෝ කරනවා. ඒක වැඩක් නැති දෙයක්. මේ දෘශ්‍යාබාධිත මිනිසුන් හරවන හැරවිල්ලක් වරුණ. මේ මිනිස්සු පව්. එහෙමයි. ඒක නිසා අසරණකම තේරුම් ගත්ත කෙනා ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ ප්‍රඥාව කියන දෑස් හැරිච්ච තැනකින්. ඒකට තමයි අපි උත්සාහ කරේ. බුදුවරු කවදාකවත් ප්‍රශංසා කරන්නේ අර කියපු විදියට හැරි හැරි යන එක. ඒක වෙනාගම්වල තියෙන ස්වභාවය. හොඳයි අපි තවත් කතා කරන්න දේවල් තිබෙනවා. හැබැයි කාලේ ප්‍රශ්නයක් වෙලා තිබෙන නිසා සමුගන්න කාල වේලාව ලඟ වෙලා අන්තරනේ හැමදේම වගේ අද දවසේදීත් ඔබ වහන්සේගෙන් විමසා සිටින්නේ මේ හැරි හැරි යන ගමන නවතන්නට තමයි බවුන් පැලස් ඔබ වහන්සේදී කරන්නේ. නිශ්චිතව ධර්මානුකූල මඟකට බැස ගන්නට ඒ වමනාව ඇති ඇත්තන්ට වැඩි වශයෙන් සහාය වෙන්නට මඟ කියා දෙන්නට තමයි ඔබ වහන්සේ බවුන් පැලස් ඉදි කරන්නට උත්සාහ දරන්නේ. ඒට ලංකාවේ සතර දිගින් ඇදෙන ජනතාව බොහොම ප්‍රියයි කැමැත්තෙන් ඒ කටයුත්ත වෙනුවෙන් නම්‍යශීලීව මට පුළුවන් හැකි උපරිමයෙන්ම සහාය දක්වන ඒ අය දැනගන්නට කැමති මේ මොහොතේ බවුන් පැලසේ තත්ත්වය කොහොමද? ගම්පහ බවුන් පැලස සීග්‍රේන් කටයුතු සිදු වෙනවා කියලා බොහෝ දෙනා දන්නවා. ඒ සීග්‍රේන් සිදු වෙන කටයුතු පිළිබඳව දැනගන්න අදත් අපේ ශ්‍රාවකයෝ බලාපොරොත්තු වෙන්නේ නැති. බවුන් පැලස ඇයිදි වෙන්නේ කියන එක අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් දැන් බොහෝ දුරට දන්නවා. අපිට නේවාසිකව භාවනා කරන්න සිවණක් පිරිසටම හැදෙන රිට්‍රීට් මධ්‍යස්ථානය. මේ රිට්‍රීට් මධ්‍යස්ථාන ගැන විදේශ රටවල් වල තියෙන අත්දැකීමක් ඒ රටවල් ඇත්ත නිතර භාවනාවට යොමු වුණාට ලංකාවේ අපිට නේවාසිකව පුහුණු වෙන්න මේ වගේ මධ්‍යස්ථාන ටිකක අවශ්‍යතාවය දැනුණු නිසා තමයි බවුන් පැලැස්ස මේ විදිහට සකස් කරන්නේ. ඉතින් බවුන් පැලැස්සේ අපිට වරුණ මේ අත්‍යවශ්‍ය මංගිය තමයි මම කියලා තියෙන්නේ. මේක දානශාලා නැති වුණත් ලංකාවේ ඇයට නම් ඒක නැති වෙන්න බෑ. ඒක ඕනම එක අංගයකට මේ තන් ඉන්නේ ගොඩක් කියලා තියෙනවා.
වහන්සේ වෙනසක් ලක් කරනවා මෙතනක. අපිට මෙතන මොක නැති වුණත් මෙතන අත්‍යවශ්‍යම එකක් තමයි සක්මන් මළු කියන එක. ඉතින් අඩි 100ක් දෙක සක්මන් මළු සකස් කරනවා කියනකොට සක්මන ඊතරම්ම වැදගත්ද? සක්මන අත්‍යවශ්‍යමයි වරුණ. ඒ කියන්නේ මම දවසක මේ චංකමානිසංසක සූත්‍රය කියලා තියෙනවා. මේ සූත්‍රය වෙනම සාකච්ඡා කරන්න සක්මන ගැන අපි කතා කළ යුතුයි. ඇත්තටම වරුණ සක්මන් භාවනාවක් කියන එක පරයන්ක භාවනාවට පුදුමාකාර ආයෝජනයක් වගේ. ඇයි ඒ? අර දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වාඩි වුණාට පස්සේ ගොඩක් කලා ඉන්න බෑ හාමුදුරුවනේ, හිත හරියට එකඟ වෙන්නේ නැහැ හාමුදුරුවනේ. ප්‍රශ්න තියෙනවා සක්මන ගැන දන්නේ නැතුව ඔහේ පරයන්කයට වාඩි වෙන අයට. එහෙමයි. පරයන්ක කිව්වේ මේ වාඩිලා භාවනා කරන එක. වරුණ සක්මනක් විනාඩි 35ක 40ක විතර කාලයක් කරලා වාඩි වුණා නම් හොඳට ඉන්නත් පුළුවන්, හිතත් හොඳට එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. ඔව්. මේක මේ වෙලාවේ නිකන් කෙටියෙන් කියුවේ අපි සක්මනේ තියෙන ආනිසංස ගැන වෙනම සාකච්ඡා කළ යුතුයි. සක්මනක ඇති කරගන්න සමාධිය බව බොහෝ වෙලාවක් පවත්ව ගන්න පුළුවන්. සක්මන එහෙම ආනිසංස වෙන්න හේතුව අපි කතා කරමු. දැන් මම මේ කියන්නේ සක්මන් මළු කියන එක අත්‍යවශ්‍යතාවය හොද්දට දැකපු කෙනෙක් තමයි අනගාරික ධර්මපාලතුමා. එතුමා වරුණ මේ නෙමෙයි පිටරටවල ගියාට පස්සේ සක්මන් මළු හදාගෙන තියෙනවා. එහෙමයි. එතකොට සක්මන් මළුවක පුළුවන් තරම් දිග තියෙන තරමට තමන්ට ඒ අරමුණෙන් බැහැර නොවි බොහෝ වෙලාවක අරමුණ තුළ සක්මන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අඩි 100ක් දෙක සක්මන් මළු අපි මේ වෙලාවේ බවුන් පැලස්ස සකස් කරන්නේ. ඒ නිසා පහුගිය දවස්වල අපි මතක් කරා සක්මන් මළු කියනකොට අඩි 100ක් දිග ගොඩක් සක්මන් මළු හැදෙනවා. මළු සමූහ සක්මන් මළු. මේකේ හැම බවුන් පැලස්සකම තියෙන කුටි ප්‍රමාණයටම සක්මන් මළු සමූහව එකට හැදෙනවා. ඒ කියන්නේ බවුන් පැලස්සලට හැම දිනකටම ඕනෑම අවස්ථාවක එකට සක්මන් කරන්න පුළුවන්. 20 දෙනෙක් කුට පහසුකම තියෙනවා නම් එක බවුන් පැලැස්සක, ඒ බවුන් පැලැස්සේ කුටි 20ටම හරියන්න එක තැනක තනි විශාල ප්‍රදේශයක සක්මන් මළු 20ක් හැදෙනවා. එතකොට ඒක කාලසටහනට අනුව බෙදිලා තියෙන වරුණ තමන්ට සොයන් විදිහට සක්මන් කරන්න කාලය තියෙනවා, සහ සමූහව සක්මන් කරන වෙලාවල් තියෙනවා. සමූහ සක්මන් කරන වෙලාවල් වලට සියලු දෙනාම සක්මන් මළු තුල සාමූහිකව සක්මනේ දෙනවා. ඒක ගිහි පැවිදි හැම දෙනාටම ඒ කාලේ වෙන් වෙනවා. බුරුමේ තියෙන වරුණ මේ වෙනමම මේ වගේ රිට්‍රීට් මැදිස්ථාන, ඒවයේ ගිහි පැවිදි බොහෝ දෙන ලංකාවිනු සමහර අධික වීරියක් තියෙන අය යනවා. මේ බුරුමේ තියෙන මේ මැදිස්ථානවල හොඳට සක්මන් මළුවලෙන් ප්‍රයෝජන ගන්න. දැන් මම ලංකාවේ එහෙම සක්මන් මළුවලෙන් ප්‍රයෝජන ගන්න අවස්ථා ඇතැම් ගිහි ඇතපවා දැකලා තියෙනවා. සමහරු ගෙවල් වල සක්මන් මළු හදන් තියෙන අය ඉන්නවා. ඉතින් මට එක මේ දැන් අපේ ඉඩමේ මේ කටයුතු වලට උපකාර කරන ඉංජිනේරු මහත්තයෙක් පව මට කිව්වා, ස්වාමීන් වහන්ස මම ගෙදර අඩි 30ක සක්මන් මළුවක් හදාගත්තා කියලා. එතකොට අඩි 30ක විතර එකක් මේ, නමුත් අඩි 100ක සක්මන් මළුවක සක්මන් කරන්න ලැබෙන අවස්ථාවක් බොහොම භාග්‍යයක් වරුණ. ඒ නිසා මම මේ වෙලාවේ මතක් කරනවා, අපි පහුගිය දවස්වල නෙත්නාලිකාව මතක් කරා භූමිය සකස් කරන්න JCB යන්ත්‍ර යොදා ගන්නවා කියලා. ඉතින් ඒ කටයුතු දැන් සියල්ල අවසන් වෙලා ඉවරයි. අපි දැන් භූමිය මේ සකස් කරන්න වරුණ ඒකෙදී අර පොළවේ විවිධ තැන් තැන්වල මට්ටම් නිසා දැන් මේ මට්ටම් ටික සකස් කරාට පස්සේ ඔබ දන්නවා වරුණ බැමි බැඳීමේ අවශ්‍යතාවයක් තියෙනවා පොළවේ. එහෙම නැත්නම් සේසෝදා පවුලක් වෙනවා. ඔව්. තන පෙඩලි ඇල්ලීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ කටයුතු වෙනුවෙන් අපි දැන් මේ දවස්වල කටයුතු වැඩ ටික කරගෙන යනවා. කලුගල් ඒ වගේ දේවල් අවශ්‍යයි. කලුගල්, වැලි, සිමෙන්ති ආදී දේවල් වලින් සම්බන්ධ වෙන්න කැමති අයට පුළුවනේ. වරුණ මේ සමහර අය අපෙන් මෙහෙම දෙයක් විමසනවා, ස්වාමීන් වහන්ස අපිට ශ්‍රමදාන වලට එන්න කාලේ නැහැ. ගොඩක් අය අහන දෙයක්. සමහර ලාවට දුර ඉඳලා ඒගොල්ලන්ට එන්න බැරි අවස්ථා තියෙනවා. ඒ අය මේකට සම්බන්ධ වෙන විදිහ අහනවා. වරුණ අපිට මේ කුලියට පිරිස සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කුලියට සම්බන්ධ කරගන්න පිරිස දැන් කෙනෙකුට වේතනය දෙනවා. විදේශ රටවල ගොඩක් කාලවලට අපි දැකපු දෙයක් වරුණ ගෙවන මුදල ගැන පොඩ්ඩක් බලනවා. ඉතින් මේකට අපි ක්‍රමවේදයක් සාකච්ඡා කළා. ශ්‍රමදාන කටයුතු වලට ප්‍රායෝගිකව නිතර පිරිස සහභාගී කරවගන්න එක අපහසුයි. ඒ නිසා අපි මේකට මේ සාකච්ඡා කරලා මෙහෙම තීරණයක් අරගෙන තියෙනවා. දුරින් අයට, ඒ වගේම නිතර ශ්‍රමදාන වලට එන්න බැරි අයට, ලොකු මුදලකින් කුටිවලට විවිධ දේවල් වලට ලක්ෂ ගණනින් සහභාගී වෙන්න බැරි අයට, සමහර ලාට පුළුවන්කම තියෙයි වර්ණ සීමිත මුදලකින් රුපියල් 100කින් හරි, රුපියල් 1000කින්, රුපියල් 500කින්, රුපියල් 2000කින්, කීයකින් හරි තමන්ට මාසිකව සම්බන්ධ වෙන්න පුළුවන් පිරිස ඉන්න පුළුවන් වරුණ. කෙනෙකුට කැමති නම් මේ ඉදිකිරීම් කටයුතු වලට ස්වාමින්වහන්සේ ඒ අවසන් කරන
ඇසල නම් ඒ ඇසල දක්වා මාසිකව මම මෙන්න මේ මුදලින් සම්බන්ධ වෙන්නම් කියලා මාසික දායකත්ව පිරිසක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදි ඒ සම්බන්ධ වෙන සියලු දෙනා යාවජීව සමාජික යාවජීව කමිටුවක් විදියට ඒ අය බවුන් පැලස් අවසන් වෙනකන් අර ශ්‍රමදාන ආදියට සම්බන්ධ වුණා හා සමානව කුලි වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන පින්නතුන්ගේ ඒ වියදම වියදම් ගෙවීමේ ආදී කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හැමදාම එතකොට අපිට මේකට කොහොමද මුදල් දෙන්න කැමති අය බොහෝ දෙනෙක් ඉන්නවා. අපිනොත් විමසනවානේ ආයතන කතා කරලා බවුන් පැලස්ට අපි දෙන්න ඕන කොහොමද දෙන්නේ කියලා. සාමාජිකත්වය තුළ යම්කිසි දෙයකට මාසිකව දායකත්වයට එකතු වෙන සියලු දෙනාටම අපි මේ ස්ථානේ පූජා කරන දවසට අපි විශේෂ සිහිවටනයක් ඇයට ලබා දෙනවා. ඒ ස්ථානේ පූජා කරන දාට මේ සම්බන්ධ වෙච්ච අයට ඒකටත් අපි කාර්යාලය අමතලා කතා කරලා ඒ කමිටුවට ඇතුළත් වෙන්න පුළුවන්. හොඳයි, ඔබ ලියාගන්න මේ දුරකථන අංකය 01117 345 345 01117 345 345 ඒ දුරකථන අංකය ඔස්සේ ඔබට කාර්යාලය අමතලා විස්තර දෙනගෙන ඊට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අපි අද සෙනසුරාදා සිටින තසපුව වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළ පිළියන්දල තුන්බෝවිල ශාන්තිනිකේතනයේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට මේ උතුම් සත්කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්ම අවබෝධය ලබන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසට සමුගන්නෝ හැම දිනාටම සම්මා සම්බුදුසාර.